ස්වර්ගය ප්‍රාර්ථනා කරන ලෝපුරා සිටින ඇදහිලිවන්ත පවුලේ සමාජික සියලු දෙනාම සාදරයෙන් පිළිගනිමු. මම අද සත්කාරත්වයේ දක්වන අතර ජේසු ජින්ක්සියෝන්ගී ගියෝන්ගී වන අතර ෂින්චොන්ජි සභාවේ දේශකයෙක් වෙමි. නැවත වරක් සුපතුම් ඔබට සියලු දෙනාටම අද දවසේ ඉදිරියව පිළිවෙඳ මෙව අගනා සම්මන්ත්‍රණය සහභාගී වූ සියලු මෙඩේරුන්ට හා සමාජිකයන්ට මගේ අවංක කෘතඥතාව පිළිගැනීමට කැමැත්තෙමි. ඔබ මෙතෙක් ඔබේ හදවත විවුර්ත සවන් දී ඇති ආකාරයට අද දින සාක්ෂි වචනේ ඔබේ හදවතේ තබාගෙන දෙවියන් වහන්සේ විසින් හඳුනාගත් වටේ ඉනා ඇදහිලිවන්තයන් ලෙස නැවත ඉදිරියට ඔබට හැකි වනතේ මම බලාපොරොත්තු වෙමි. පළමුව අපි දෙවියන් වහන්සේට යාඥා කරමු. සුද්ධ උසස් සැබැපියන්නි බයිබලයේ ඇති සියලුම පොරොන්දු ඉෂ්ට කිරීම ඔබ ජීවමානව හා වැඩ කරන බව අපට සාක්ෂි දෙමින් සහ අපට අවබෝධ කර ගැනීම අවබෝධ කර දීම ගැන ඔබ වහන්සේට හදවතින්ම ස්තුතිවන්ත වෙමි. අද දින දෙවියන් වහන්සේට අවශ්‍ය වනුයේ යේසුස් වහන්සේ පොරොන්දු ඉෂ්ට කළ අලුත් ජීවිතයේ ඉදිරියවූ අනාගත වාක්‍යල අන්තර්ගතයේ සහ ඉෂ්ටමේ සාක්ෂිය අන්තර්ගතයේ පිළිබඳ සාක්ෂිදරන සම්මන්ත්‍රණයක් ආරම්භ කිරීමටයි. දෙවියන් දෙවියන් වහන්සේ සහ මෙම අවස්ථාවට සහභාගී වූ සියලුම එඩේරුන්ට සහ ශුද්ධ අන්තයන්ට ඔබ වහන්සේගේ මහිමය ලැබේවා. මෙන්න මට මෙම අවස්ථාවේදී ඔබ වහන්සේගේ ප්‍රඥාවල්ද ලබා දුන මැනව අපගේ පාපවල සමාදුන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මෙම කාලය තුල පියාණන් වහන්සේ වෙන දෙවියන් වහන්සේ ඔබ සමග සිට අවශ්‍ය ඔබ සමග සිට අපට අවශ්‍ය කරුණාව හා ප්‍රේමයෙන් අපගේ තොල් පුරවා ගනිත්වා කියා අපි ඉතා උනකම යාඥා කරමු. මේ සියලුම දේ යේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරමි. ආමෙන්. ඔව්. අද එළිදරව් හතරවන පරිච්ඡේදය සහ පහළොස්වන පරිච්ඡේදය අවසන් වතාවේ සිට දිගටම එතනින් දිගුවක් විදියට එළිදරව් හයවන පරිච්ඡේදය වෙත යොමු වීමට කාලය ලැබී දියේ. අද අපි දේශකතුමා හඳුන්වා දෙමු. අද එළිදරව් හයවන පරිච්ඡේදයේ දේශන පාත්වන යේසුස් ඒ සභාවේ තෝමස් ගෝත්‍රයේ චින්චොන්ජි සභාවේ නායකයා වන්නෙමි. අපි එතුමාව පිළිගනිමු. මේ ගෝත්‍ර නායකයා වන ලී ජේ සංට විශාල අත්ප්‍රසන්නාදයකින් පිළිගනිමු. ආයුබෝවන්. ලෝපුරා සිටින දෙවියන් වහන්සේට සහ යේසු වහන්සේට ආදරය කරන එඩේරුන් සහ ශුද්ධවන්තයන් සාදරයෙන් පිළිගනිමු. යේසුස් වහන්සේගේ ශ්‍රාවක වූ තෝමස්ගේ නාමයෙන් සාදා තිබෙනවා තෝමස් ගෝත්‍රයේ නායකයා වෙමි. මම නැවත වතාවක් සුභපතමි. මට මෙහි නැගී සිටීමට පුළුවන් වනුයේ පොරොන්දු එඬේරා ෂින්චොන්ජි සභාපතිතුමා හරහා එළිදරව්ව 1 සිට 22 දක්වා පරිච්ඡේද සම්පූර්ණයෙන් පැහැදිලි කරන සම්මන්ත්‍රණයට සහභාගී වීම නිසාය. එය දින 5ක සම්මන්ත්‍රණයක් වූ අතර බාධාවකින් තොරව පළවන පදයේ සිට 22 වන පරිච්ඡේදයේ අවසාන පදයේ දක්වාම මට සවන් දීමට හැකි විය. එදා ඒක මම අහලා ගොඩක් පුදුමයට පත් වුණා. එළිදරව් පොත කිසියෙකුට අගුළු ඇරීමටවත් නොහැකි වූ අතර අවසානයේ දක්වාම දිගහැරෙන බවත් පැහැදිලි කිරීමේදී අවහිර කළොත් මුද්‍රා තබා වසා දමන බවත් මා මෙතෙක් අසා හෝ අත්විඳ නැති ආකාරයට ඔහු මේක මට කියලා දුන්නා. ඔහු සාක්ෂි දුන්නේ එහි එක පදයක්වත් මග නොහැරගෙනය. එතකොට අන්තර්ගතය සහ ඒම අන්තර්ගතය ඇසූ විට මම කරුණාවෙන් සහ ප්‍රීතියෙන් පිරී ගියෙමි. අන්ධකාරයේ ලෝකයේ අවසන්නේ දෙවියන් වහන්සේ රජ කරන අපුරු ලෝකයක් පැමිණ බව මට කීවේය. එතකොට එහෙමනම් දෙවියන් වහන්සේ නෙමෙයි මෙතෙක් කාලයක් පාලනය කරලා තියෙන්නේ? මේ දෙවියන් වහන්සේ ලෝකය පාලනය කරනවා නම් මරණය වැළපීම හැදීම තියෙන විදිහක් නැහැ. නමුත් දැන් අපි ජීවත් වෙන ලෝකය ගත්තාම මරණය වැළපීම හැදීම ඒක තියෙනවා. එතකොට ඒ කියන්නේ එහෙම සිද්ධ වෙන්නේ සැබෑ දෙවියන් නොව සාතන් ජාතියන රවට්ටා තිබෙන නිසායි. මෙය ඉෂ්ට වූ එළිදරව් ඉෂ්ට වූ විට සැබෑ දෙවියන් වහන්සේ ක්‍රියාව එළිදරව් වනු ඇත. එවැනි වඩා හොඳ දේවල් ඇති බව ඇසීමෙන් මම පුදුමයට පත් වුණා. මම එකින් එක වැඩි වැඩියෙන් බලලා පරීක්ෂා කරන තරමට මම
මගේ වැඩි වැඩියෙන් මට දේවල් සොයා ගන්න පුළුවන් වුණා සියට සියම බයිබලයට අනුව. එම නිසා මෙම වචනේ ඉතා සත්‍ය සහ නිවැරදිව එබැවින් මම මෙහි සිටගෙන ඉන්නවා. පොරොන්දු ඉඳලාගේ සභාපතිතුමාගෙන් දැනගත් වචනේ මම ඔබට සියලු දෙනාට බෙදා ගන්න කැමතියි. අද දවසේදී මම එලිද්‍රව්ව 6 වෙනි පරිච්ඡේදයේ අන්තර්ගතය ගැන තමයි ඔයගලන්ට කතා කරන්න යන්නේ. එතකොට අද දවසේ මම සාක්ෂි දරන වචනය දෙවියන් වහන්සේගේ අලුත් ගිවිසුමේ එලිදරව්වේ අනාගත වාක්‍ය සහ ඒ ඉෂ්ට වීම පිළිබඳව සාක්ෂියක් වනු ඇත. අද දවසේදී අපි කතා කරන්නේ 6 වෙනි පරිච්ඡේදය ගැනයි. එලිදරව්ව 6:1 සිට 17 දක්වා පද ඇති අතර අපි මේ පරිච්ඡේදයට යන මාතෘකාවක් ලබා දෙන්නේ නම් එය ඇදහිල්ලෙන් වැටුණු පළමු ආස පළමු පොළව වනු ඇත. ඔබ මේ මාතෘකාව හොඳින් තේරුම්ගෙන මතක තබා ගන්නේ නම් සමස්තයේ ලෙස 6 වෙනි පරිච්ඡේද සිදුවීම් පිළිබඳව ඔබට ඉක්මනින්ම ඉගෙන ගන්න පුළුවන්. මේ 6 වෙනි පරිච්ඡේදයේ ප්‍රධාන සාරාංශයක් සඳහා විනිශ්චය කවදා සිද්ධ වුණේ? මේක සිද්ධ වුණේ එලිදරව් 5 වෙනි පරිච්ඡේදයේ විශ්වාසයේ මුද්‍රා 7ගේ මුද්‍රා තිබු පොත දෙවියන් වහන්සේගෙන් එතුමාගේ අතටගත් පසුවය මේ විශ්වාසයේ මුද්‍රා විවුර්ත කරා. එතකොට විනිශ්චය කරන්නේ කවුද? මේ සිදු කරන්නේ ශුද්ධාත්මයන් ලෙස ආත්මයන් ලෙස ආත්මයන් වහන්සේගෙන් පැමිණි යේසුස් වහන්සේ එලිදරව් 4 තිබෙනවා ජීවමාන සතර ජීවමාන ජීවීන් සත්‍යයන් සතර දරාසා ස්වර්ගයේ හමුදා එක්ක දේව දූතයන් විනිශ්චය කරන ඔවුන් තමයි මේකට විනිශ්චය කරන්නේ. මේ විනිශ්චය කරන ලැබෙන තැනත්තන් කවුද සහ ඉතා මේක වැදගත්. මේ විනිශ්චය ලැබෙන තැනත්තා ගැන අපි දන්නේ නැත්නම් මෙතන 6 වෙනි පරිච්ඡේදයේ අන්තර්ගතය ගැන ඒගොල්ලෝ වැරදි වටහා ගැනීමක් ගන්නවා. ඒක හරියට කොහොමද ලෝකයට ව්‍යාප්ත වෙන්නා වූ ලොකු අසංගතයක් කරේ වෙන මොකක් හරි විනිශ්චයක් කියලා වරදව හටා ගන්නවා. එතකොට එබෙවින් නමුත් මේ එසේ නොවේ. එබෙවින් මේ දුටු සහ ඇසු අයගේ සාක්ෂි සැබෑව සාක්ෂි වන අතර මේ විනිශ්චය කරනු ලබන්නේ මේ එලිදරව් 2 සහ 3 පරිච්ඡේදවල සහ එලිදරව් 13 ඇදහිල්ලෙන් වැටුණු රන් සත්පහන් රුක් මණ්ඩපයේ එඬේරුන් බව ඔබ දැනගත යුතුයි. එතකොට ඇයි ඒගොල්ලන්ට විනිශ්චය හම්බුනේ? එසේනම් ඔබට දැනටම අසා ඇති පරිදි එලිදරව් 2 සහ 3 දී පරිච්ඡේදවලදී ඉස්වාංශයේ යොහන් අතරා ලිපි ඇවු නමුත් සභාහතේ පණිවිඩකරුවන් ලිපි ලැබීමෙන් පසුව පසුතැවිලි වුණේ නැහැ. එතකොට ඒක නිසා මේ පසුතැවිලි නොවීම නිසා දෙවියන් වහන්සේ උදාසට පත් වෙලා දෙවියන් වහන්සේ සහ බැඩ්ලි බටාන්ගේ විනිශ්චයට ලැබුණා. එතකොට මේ ස්ථානයේ තමයි මේ මෙන්න මෙතන පෙන්වුම් කරන ස්ථානයේදී 1966 කොරියාවේ ගුවාචින් හේ මණ්ඩප කූඩා මණ්ඩප දේවාලිගාවේ තමයි මේ දේ සිද්ධ වුණේ. මෙම වාර්තාකරණගත අන්තර්ගතය එක් වරකට සත්‍ය සිදුවීමක් ලෙස දර්ශනීය වූ මේ මිහිතලේ ස්ථානයක් ලෙස අපිට සලකන්න පුළුවන්. එතකොට යේසුස් වහන්සේ මේ පොළොව මත පිට ආත්මික ලෙස පැමිණලා අඳුර දැල්වීමට 7 දිනක තෝරාගත්තා. මේ විදිහට තමයි රන් සත්පහන් මණ්ඩපේ ආරම්භ වුණේ. එතකොට මේ අවස්ථාවේදී මෙම සභාහතේ පණිවිඩකරුවන් මේ දූෂණීය මාවත ගමන් කරා. ඒ නිසා යේසුස් වහන්සේ පිටත් වෙලා යන අතර ඔවුන් යේසුස් වහන්සේගේ දගුමතින් වැටෙනවා. මේ අවස්ථාවේදී මේක හොඳ දෙයක් නෙමෙයි. එබැවින් ඔවුන් එතනදී මොකද්ද? ඒගොල්ලෝ මේ විනාශකාරයෝ මෙතනට පැමිණෙනවා. එතකොට මේ විනාශකාරයෝ පැමිණිනවා. යේසුස් වහන්සේ මෙතන විනාශකාරයෝ ආපු නිසා මේක හොඳ දෙයක් වෙන නිසා යේසුස් වහන්සේ එක්කෙනෙක්වත් තෝරගන්න එක එඬේරෙක්ව තෝරගන්නවා. ආ ඊට පස්ව මේ සියල්ල ඔහුට පෙන්වලා දෙනවා. මේ රහස් පාසන මේ පසුතැවිලිීමේ ලිපි යවන්න ඕනි තැනක් කියලා දෙනවා. එතකොට ඒගොල්ලන්ට මේ පසුතැවිලිීමේ ලිපි හම්බුනාට පස්වත් ඔවුන් පසුතැවිලි නොවන නිසා අවසානයේදී අවසානයේට විනිශ්චයට ලක් වෙන බව ඔයගොල්ලෝ දැනගන්න ඕනි. එතකොට දැන් අපි ගිහිල්ලා 1 සිට 2 දක්වා පද කියවමු. තවද බැල්ලි පටවනන් මුද්‍රා සතෙන් එකක් ඇඩුව කල මම බැලුවේ මේ ජීවමාන සත්‍ය සතර තරාගෙන එක්කෙනෙක් ගර්ජන ශබ්දයකින් මෙන් කතා කොට එන්නේ කියනවා ඇසීමි. එවිට සුදු අශ්වයේ සිටිනවා දුටිමි. ඌ පිටහුන් තැනත්තාට දුන්නක් තිබුණේය. ඔටුන්නක්ද ඔහුට දෙන ලද්දේ. ඔහු ජයගනිමින්ද ජයගන්න පිණිසද පිටත් ආවේය. ඔව් ඔබ හොඳින් කියෙව්වා. අපි මෙහි පළවෙනි පදයේ ඉස්ස බැලුවොත් මෙතන කියන කොහොමද මම බැලුවෙමි කියලා කියන මුළු බයිබලයේ පොතම කියන්නේ කොහොමද මේ අපෝස්තුල යොහාන් විසින් තමයි මේ සියලුම දේවල් දර්ශනයකින් දුටුවේ. එතකොට එය අද දවසේ මේ ලියපු දේවල් අද දවස දක්වාම සම්මතයි. මේක
ඉෂ්ටවීම වුණ පස්සේ අපි තේරුම් ගන්න ඕනේ මේ දේවල් මුළු එළිදරව්ව ඉෂ්ට වෙන්නව කාලෙදී දක්කිනස අසන පුද්ගලයා කවුද කියන තැනත්තා එයා අලුත් යොහන් බව තේරුම් ගන්න ඕනේ. එතකොට මෙයා තමයි මේ ඉෂ්ටවීමේ වචනය තේරුම් ගන්න තැනත්තා බවත් වෙන්නේ. එතකොට වෙන වචනෙන් කිව්වොත් කොහොමද? අපි තේරුම් ගන්න ඕනේ මේ ජේසුස් වහන්සේ පොරොන්දු වූ තැනත්තා හරහා තමයි මේ සැබෑව මුළු ලෝකෙටම සාක්ෂියක් විදිහට දැනගන්න පුළුවන් වෙන්නේ. අපි දැන් මෙහි මේ පළමු මුද්‍රා විවෘත කිරීමේ සිට එකින් එක ගිහිල්ලා බලමු. මුලින්ම අපි ගිහිල්ලා බලමු මේ මුද්‍රා හතකින් මුද්‍රා කරනවා කියන්නේ මොකක්ද කියන එක අපි තේරුම් ගන්න ඕනේ. එතකොට ඇත්ත වශයෙන්ම ඔබ එළිදරව් පස්සන පරිච්ඡේදයේ පැහැදිලි කිරීම අසා ඇත. නමුත් මම ඒ නැවතවතාවක් පැපිසිය හැකි නම් මුද්‍රා හතෙන් මුද්‍රා කර ඇති පොත එළිදරව්ව පොත වෙනවා. එය එළිදරව් ඉෂ්ට වෙන දෙයක්ම උපමාවල සැඟවිලා තියෙනවා. මෙම එළිදරව් පොත මුද්‍රා හතකින් මුද්‍රා ලැබූ පොතක් බවට පත්වන අතර ඒ දෙවියන් වහන්සේ විසින් ලියා මුද්‍රා ලැබූ පොතක් බවට පත්වන අතර එය මේ විවෘත කිරීමට හෝ දැකීමට ආසේ හෝ පොළවේ කිසිම කෙනෙක් හිටියේ නැහැ. එම නිසා එවන් ඇදහිලි ජීවිතයක් වසර 2000 පුරා ගලා ගියා. මෙම එළිදරව් පොතේ අන්තර්ගතයට ඍජුවම සාක්ෂි තුන් කිසියෙක් නොසිටි බව කිසියෙකුට දැනගත නොහැක්කේ දෙවියන් වහන්සේ ලියා මුද්‍රා හතකින් මුද්‍රා කර ඇති බැවිනි. එතකොට ඒක නිසා කාටවත් මේක තේරුම් ගන්න බැහැ. ඉතින් දැන් මුද්‍රාව අපිට මේක දැන් තේරුම් ගන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ ජේසුස් වහන්සේ එකින් එක මේක අරපු නිසා. ඇයි මේක ඒසු වහන්සේට පුළුවන් වෙලා තියෙන්නේ මේක මෙව්ව කරන්න? එතුමා ජයග්‍රහණය කරපු නිසා. එතකොට මේක අරපු තැනත්තා තමයි ඒසුස් වහන්සේ තැනත්තා බවට වෙන්නේ. එතකොට මේ මුද්‍රා විවෘත කිරීම යන්නේ අදහස කුමක්ද? එතකොට මේ යේසුස් වහන්සේ මේ දෙවියන් වහන්සේ උපමා තුල සංගවා ඇති මේ එළිදරව් පොතේ වචන යේසුස් වහන්සේ විවෘත කර හෙළි කරා. එතකොට මේ දර්ශනය අතරතුර අපොස්තුල යොහන් ඒ දර්ශනයක් ලෙස දැක ඒක වාර්තා කරා. නමුත් දර්ශනය ඉෂ්ට වෙන කාලෙදී අලුත් යොහන් එව නැත්තම් පොරොන්දු ඉඳේරා සියලුම සැබෑ සිදුවීම දැකලා ඒක සාක්ෂි දෙන්න පුළුවන් වෙලා තියෙනවා. මුද්‍රා විවෘත කරන සෑම අවස්ථාවකම මේ ලියවිලා තියෙන එකින් එක දේවල් පෙනී සිටින්න පටන් ගන්නවා. මෙම පොතේ මුද්‍රා සත මේ එළිදරව් 8 වෙනකොට කඩලා ඉවරන. ඒ නිසා තමයි මේක යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ එළිදරව් කියලා සඳහන්න්නේ. මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ එළිදරව් බව පැවසෙන්නේ සියල්ලම යේසුස් වහන්සේ අතින් මේ මුද්‍රාව කැඩුණු බැවිනි. මේක තුලින් අපි තේරුම් ගන්න ඕනේ මේ සේවල් දැකපු අහකපු එකම තැනත්තා වෙන අලුත් යොහන්නන පොරොන්දු ඉඩේර කියලා ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. එතකොට මේ මුද්‍රාව කැඩී ගිය විට පෙනී සිටින ජීවමාන සත්වයන් 4 දෙනෙක් සිටින අතර මවුන් තමයි ජීවමාන සත්වයන් 4 දෙනා මෙතන පෙන්ඩුම් කරේ එළිදරව් 4 හිටපු අග්‍ර දේවදූතය 4 දෙනා කියන එක තේරුම් ගන්න ඕනේ. මවුන් තමයි මේ ස්වර්ගීය හමුදාවේ අග්‍ර දේවදූතයන් 4 දෙනා. එනම් මේ ස්වර්ගීය හමුදාවේ අන දෙන නිලධාරීන් කියලා කියනවා. එතකොට සෙකරාය 6 පළවෙනි පදේ සිට පස්වෙනි පදේ කියලා කොහොමද කියන්නේ? පළමු රථයේ රතු අශ්වයන්, දෙවන රථයේ කළු අශ්වයන්, තුන්වන රථයේ සුදු අශ්වයන් විසින්සා, හතරවන රථයේ උස ශක්තිමත් අශ්වයන් විසින් ගෙනී ගියා කියලා කියනවා. එතකොට මේ එළිදරව්ව මේ 6 වෙනි පරිච්ඡේදයේදී කොහොමද මුද්‍රාවක් ඉවත් කරනකොට මේ විදිහ දෙයක් සිද්ධ වෙනවා. සුදු අශ්වයෙක් පේනවා, රතු අශ්වයෙක් එක්කෙනා, කළු අශ්වයෙක් එක්කෙනා, එතකොට සුදු වැලි අශ්වයෙක් එක්කෙනා. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේ දේවල් මේ අශ්වයෝ කියලා කියන්නේ මේ එක්කෙනෙක් නෙමෙයි. එතකොට මේක තේරුම් ගන්න ඕනේ කො මෙතන රත සතරයි, සුලං සතරයි, ජීවමන සත්‍ය සතර දෙනා, අග්‍රදේතුන් සතරයි, මේ සියලු දෙනාම මේ දෙවියන් වහන්සේගේ දිව්‍ය සේනාව, ස්වර්ගයේ සේනාව කරන මේ දේව දූතයෝ කියන එක තේරුම් ගන්න ඕනේ. එතකොට මේ මෙතන යේසුස් වහන්සේගේ අණ කිරීම මත තමයි මේගොල්ලන්ට අණ හම්බ වෙන්නේ. එතකොට මේ අශ්වයන්ගේ විවිධ වර්ණ වලින් පෙනියන්නේ එකිනෙකාට වෙනස් මේ මෙහෙවරක් තියෙනවා කියන එක. දැන් අපි ගිහිල්ලා බලමු මේ පළමු මුද්‍රා විවෘත කරපිට පෙනී සිටින මේ සුදු අශ්වයා මොකක්ද කියන එක අපි ගිහිල්ලා බලමු. එතකොට මේ පළමු මුද්‍රා විවෘත කරපුවාම මෙතන කියන්නේ කොහොමද යේසුස් වහන්සේ මේ පොත විවෘත කරා කියන එක. එතකොට මේ ජීවමාන සත්වයන් 4 දෙනාගෙන් එක්කෙනෙක් වෙනවා කියලා කියනවා. එතන මෙතන සුදු අශ්වයෙක් සිටියා කියලා කියනවා. එතකොට ඒකේ පිටහුන් දැනත්තා ගාව මේ තියනවා කියන මොකක්ද දුන්නක් තියනවා. ජයගනිමේද ජයගන්නා පිණිස තමයි එනවා කියලා කියන්නේ. එතකොට මේකේදී දකින්නේ මේ යොහන් මේක ලිව්වේ එයා ඇත්තම දර්ශනයක් දැක්කා මේ සුදු අශ්වයෙක් දැක්ක නිසා. එතකොට කවද මේ දේවල් සිද්ධ වෙන්නේ?
එතකොට මෙතන පිටහුන් තැනැත්තා යේසුස් වහන්සේ ආත්මයන් ශරීරයකින් තමයි ඉන්නේ යේසුස් වහන්සේ නම්. අපි එළිදරව්ව 19 11 සහ එළිදරව්ව 19 16 දෙස ගිහිල්ලා බලුවා අපිට පුළුවන් වෙනවා යේසුස් වහන්සේ මේ සුදු අශ්වයේ පිටින් ඉන්නවා. ඒ වගේම උන්වහන්සේගේ වස්ත්‍රයේ මොනවද මේ ලේ තිනවා කියන කොහොමද? උන්වහන්සේගේ වස්ත්‍රයේද කලවේද රජවරුන්ගේ රජුය ස්වාමීන්ගේ ස්වාමීන් වහන්සේ යන නාමය ලියා තිබුණා කියලා කියනවා. එතකොට එනම් මේ අශ්වය මොන වගේ කෙනෙක්ද? අපි මේ අශ්වය කවුද යන්න කියන එක, මේක අශ්වය කියන්නේ මාංශය කියන එක තේරුම් ගන්න ඕනේ. මේ විනිශ්චය සිදෙනකොට ආත්මය විනිශ්චය කිරීමට මේ ශරීරයක් තෝරා ගන්නවා. එතකොට මේක තමයි මේ මණ්ඩප දේවමාලිකාව. එහෙනම් ඇදහිල්ලෙන් අත්හල තෝරාගත්ත ජනත ඇදහිල්ලෙන් වැටුණු තෝරාගත ජනතාව විනිශ්චය කිරීමට තෝරාගත්ත මාංශය කියන එක තේරුම් ගන්න ඕනේ. එතකොට මේ දුන්න කියන එක, මේ දුන්න කියන එක තේරුම් බලන්න ඕනේ. ඒක විනිශ්චය වචනේ වෙනවා. මෙම දුන්න විනිශ්චය වචනේ වලට පත්තන අතර විනිශ්චය කිරීමට උපකරණයක් විදිහට මේක අර්ථය බලන්න ඕනේ. අපි හබකු මේ 3:8 කියලා බලුවොත් කොහොමද? දෙවියන් වහන්සේ අශ්වයෙකු පිට නැගී ඊතල විදින බව එතන කියමනක් තියෙනවා. එතකොට මෙතනදි කියන්නේ කොහොමද? එතකොට මේ කියන්නේ මොකද? දෙවියන් වහන්සේ තමුන්ගේ ස්වර්ගීය හමුදාවේ ආත්මය රැගෙන දෙවියන් වහන්සේගේ වචනය නොපිළිගෙන කැරලි ගසනව මේ විනිශ්චය කරනවා කියලා තමයි මෙතන කියන්නේ. එතකොට මේ විලාප ගී 2 3 ඉඳන් 6 කියන විතර කොහොමද කියන්නේ කොහොමද මෙතනත් කතා කරනවා මේ දුන්නා ගැන කතා කරනවා. ඔහු දුන්නා ඇද සතරුකමින් වෙඩි තබා කන්‍යාව සියෝන්ගේ මණ්ඩපය මත ගින්නක් වෙන් දෙවියන් ආසේ උදාස වැගිරෙව්වා කියලා කියනවා. එතකොට මේ දුන්නා දර්ශනයක් විදිහට දකින්නකොට කොහොමද ඒක දුන්නක් විදිහට පේනවා. නමුත් ඒ සැබෑ සිදුවීමක් ලෙස පෙනී සිටින විට එය විනිශ්චය වචනයේ බවට පත් වෙනවා. ඔබ යොහන් 12:48 අන්තර්ගතයේ දිස බැලුවා විට යේසුස් වහන්සේත් මේකම නෙවෙයිද කිව්වේ. අදන් මේකම තමයි යේසුස් වහන්සේත් කිව්වොත් මා හැපා කොට මාගේ වචන පිළි නොගන්නා විනිශ්චය කරන්නෙක් සිටිනසේක මා කී වචනයම අන්තිම දවසේදී ඔහු විනිශ්චය කරන්නේ කියලා කියනවා. එළිදරව් 2:3 සභාසතේ පණිවිඩ කරන්න ලැබුණු ලිපිය හුදෙක් යොහන්ගේ ලිපි නොවේ. ඒක ලිව්වේ යේසුස් වහන්සේගේ ලිපි. යොහන් යේසුස් වහන්සේ වෙනුවට මේ වචනය ඔවුන් වෙත ගිනිච්ච විතරයි. එතකොට ඇත්ත වශයෙන්ම සැබෑවේදී කවුද ඒ අලුත් යොහාන්? එතකොට මේ ලිපි පිළි නොගැනීමෙන් අදහස් වෙන්නේ මොකද්ද? යේසුස් වහන්සේගේ වචනය පිළි නොගැනීම බවයි. අවසානයේදී ඔවුන් වචනය මගින් ඒගොල්ලන් විනිශ්චය කරනු ලබනවා. එබැවින් දුන්න විනිශ්චය වචනය ලෙස ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ දුන්නෙන් විඳින්නේ කොහෙටද? මා කලින් කීවාක් මෙන් ඇදහිල්ලෙන් වැටුණු තෝරාගත්ත ජනතාවගේ මණ්ඩපයට තමයි මේ ලබනවා කියලා කියන්නේ. එතකොට විලාපගී 2:1 ඉඳන් 4 කියලා කියන කොහොමද? මේ උන්වහන්සේ බලාත් උදාසීන් විශාල අංග සහමුලින් සිඳ දැම්මුසේක කියලා කියන. ඇයි එහෙම කරන්නේ? ඒගොල්ලෝ ඇදහිල්ලෙන් වැටිච්ච නිසා. ඇදහිල්ලෙන් වැටුණු නිසා. එතකොට මේ මණ්ඩපේ හිටපු සියලුම එඬේරු යේසුස් වහන්සේගෙන් ඇදහිල්ලෙන් වැටුණා. ඒගොල්ලෝ කාත් එක්ක දෙක තුනේ සාතන්ගේ ජනතාවත් එක්කකට එතු වෙනවා. මේක නිසා තමයි ඒගොල්ලන්ට මේ විදිනවා කියලා කියන්නේ. එතකොට කලින් මේ එළිදරව්ව 2:14 ඉඳන් 15 අපි ගිහිල්ලා පදවල කියවුවා නම් කොහොමද කිව්වොත් මේ සභා හතේ එළේරුන් සහ ශුද්ධවන්තයන් නිකොලාතෙන් සමග එක්සත් වෙලා පිළිම වලට පූජා කළ ආහාර අනුභව කරමින් වේශාගම කරපු නිසා ඔවුන් ගෙන් ඉල්ලා ඉන්න මොකද පසුතැවිලි වෙන්නේ කියලා. ඒගොල්ලෝ වැරදි දෙයක් කරපු නිසා. නමුත් ඒගොල්ලෝ මේක පිළිගත්තේ නැති නිසා අවසානයේ ඔවුන්න මිශ්‍ර කරනවා. අපි යසායා 2:6 වදන් ගිහිල්ලා බැලුවොත් මෙතන පෙන්ඩුම් කරනවා කොහොමද? ස්වාමීන් වහන්සේ යාකොබ්ගේ වංශය අත්හැරිය කියලා කියනවා. එතකොට මේ ඔවුන්ට තේරීමක් තිබුණ නිසා ඔවුන් නැවත ප්‍රතික්ෂේප වෙනවා කියලා කියන්නේ. තේරීමක් නොමැති නම් ඒක මේ බැහැර කරන්න බැහැ කියලා කියනවා. ඉතින් ඒක නිසා ස්වාමීදානන් වහන්සේ යාකොබ්ගේ පවුල අතහැරීම හේතුව වුණේ ඔවුන් අන්‍ය ජාතීන් සමග ගිවිසුමක් ඇති කරගත් නිසා ඔවුන් අතර දාම සිද්ධ වෙනවා කියන එක. එතකොට මේ ජය ගන්නා පිණිස එනවා කියන එකේ තේරුම මොකද්ද? මේ යේසුස් වහන්සේ පළවෙනි පැමිණීමේදී ජය ගත්තා වගේම මෙන්ම එතුමා දෙවෙනි පැමිණීම කාලෙදිත් යක්ෂාව ජය ගන්නවා කියන එක. එතකොට අපිට ගිහිල්ලා බලන්න පුළුවන් මේ යොහන් 16:33 කොහොමද පළවෙනි පැමිණීමේදී යේසුස් වහන්සේ ජය ගත්තේ කියන එක. දැන් අපි ගිහිල්ලා මේ දෙවෙනි මුද්‍රාව ගැඩීම ගැන කියවමු.
උන්වහන්සේ දෙවෙනි මුද්‍රාව කැඩුවකට දෙවෙනි ජීවමාන සත්‍ය කතා කොට එන්නේ කියනවා ඇසීබේ. තවත් අශ්වයෙක් නම් රතු අශ්වයෙක් පිටත් ආවේය. ඌ පිට වුන් තැනැත්තාට මිනිසයන් නවුනවුන් මරණ පිණිස පොළොවෙන් සමාදානය දුරු කරන්න බලය දෙන ලද්දේය. महत् कड़वादेवनी मुद्रा कटे मुखद सिद्धवेन इतकोट मेक मे देवनी मुद्रा खड़ा बेडल इतकोट मिथन रतु अश्वेन पिटकिन विशाल कड़वला मिथन पेन्न करण मे रतु अश्व मे इतकोट मे पिटक कड़ अरगने सामधानी आईंकरा इतकोट मे वगे दीवा මේක දර්ශනයකින් දැක්ක නිසා මේ දර්ශනයේදී ඇත්තටම මේ පෙනී සිටින්නේ කොහොමද මේ රතු අශ්වයෙක් සහ පිටවුන් තැනත් තමයි පෙනී සිටින්නේ. නමුත් කෙසේ වුවද ඕගොල්ලන් තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරන මේ සිද්ධීන් සබාවකද සිදු වෙනකොට මේවල පිටවුන් තැනත්ම තැනත්තන ආත්මයන් බවට පත්වන අතර එමෙන්න මේ මොනවාද අශ්වයන් බවට පත්වෙන්නේ මාංශය. ආත්ම විසින් මේ පොළවේ තිබෙන මාංශයක් යොදාගෙන වැඩ කරනවා. මෙතන ආත්ම ස්වර්ගය හමුදායි බොහෝ ආත්ම වෙන අතර මෙම ආත්ම ශරීරය රැගෙන ඒවා යෝදා යදාගෙන වැඩ කරනවා. එතකොට විශාල කඩුව විනිශ්චය වචනේ බඩපත් වෙනවා. එතකොට මේක ඇත්තටම ලොකු කඩුවක් නෙමෙයි. මේක ඇත්තටම මේක දර්ශනයක තිබෙන ලොකු කඩුවක්. එතකොට මේ විශාල කඩුව කියන්නේ මොකද්ද? අපි ඒක කොහොමද කියන්නේ? මේ සාමාන්‍ය යුද්ධ වල සටන් සඳහා භාවිත කරන කඩුවක් නොවන්නේද? එතකොට කෙසේ වුවත් මෙම මේ ලොකු මේ කඩුව කෙනකේ සැබෑව සිද්ධ වෙනකොට මේක විනිශ්චය කිරීම සඳහා යොදා ගන්නලද මෙවලමක් විදිහට තමයි භාවිත කරන්නේ. එතකොට මිනිස්සු මුලින්ම පසුතැවිලි වීමට උනන්දු කරන්න උනත් ඔවුන් පසුතැවිලිුනේ නැහැ. එලිදරව් 2016 කියන්නේ කොහොමද? මම මාගේ මුඛයෙන් බැමින කඩුවෙන් ඔවුන් සමග සටන් කරනවා කියන. එතකොට මුඛයේ කඩුව කියන්නේ කුමක්ද? මේ මුඛයෙන් පිටවන විනිශ්චය වචනේ බඩපත් වෙන. එතකොට එපිසා 6:17 කියන්නේ කොහොමද? මෙතන මේ ආත්මයන් වහන්සේ කඩුව දෙවියන් වහන්සේ වචනේ බව පවසනවා. එතකොට අපේ සටන මාංශයට හරු ඉදිරියට එරෙවනව අන්ධකාරය සහ මේ අසුද්ධාත්මයන්ට එරෙහිව තමයි මේ යුද්ධය දිනවා කියලා තමයි කියන්නේ. අවසානයේදී යක්ෂයාගේ උපායන්ට විරුද්ධව වීමට නම් අපි සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේගේ සන්නහය පළඳින්න ඕනේ. එනම් වචනේ සහ සුද්ධාත්මයන්ගේ වචනේ බඩපත් වෙන. ඉතින් බයිබලයේදී මේ එලිදරව් 6 වෙනි පරිච්ඡේදයේ මුද්‍රාව හඳුන්වා දෙන සෑම අවස්ථාවකම වචනේ සහ මේ මානසික ලෝකයේ ආයුධ වලින් මෙතන හඳුන්වලා තියෙනවා. එතකොට මේ මෙතන මේ කතා කරන්නේ මේ මෙතන මේක මානසික දේවල් ගත්තර කොහොමද මේක ආත්මික මිනිස්සු සඳහා තමයි මේ දේ සිද්ධ කරන්න ලබන්නේ. එතකොට මේ පොළවේ ශාන්තිය දුරු කරනවා කියලා තමයි කියන්නේ. එතකොට මේ කියන්නේ මොකද්ද? මේ මුළු පොළොව තලයේම තියෙන සාමය නැති කරනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. මිනිස්සු මේක වැරදිට තේරුම් ගන්නවා. එතකොට ඒගොල්ලෝ හිතන්නේ කොහොමද? මේ ලෝකේ නැත්තර ගිහිල්ලා මේ ලෝක යුද්ධයක් කරනවා කියන මිනිස්සු තේරුම් ගන්නනේ. එහෙම තමයි. නමුත් අපි තේරුම් ගන්න ඕනේ මෙතන කතා කරන්නේ මොන මෙතන කතා කරන සාමය මොකද්ද කියන එක. මේ පොළවේ සැබෑව කියන්නේ මොකද්ද? මණ්ඩප දේව මාලිගාව. ඒගොල්ලෝ ආත්මයෙන් පටන් අරගෙන මාංශයට ගිය මණ්ඩප දේව මාලිගාව. එහෙනම් දෙහිල්ලෙන් වැටුණු තෝරාගත්ත මේ ජනතාවගේ මණ්ඩපය කියලා අපි තේරුම් ගන්න ඕනේ. එතකොට ඒ ශාන්සිකන මතෙව 10:34 කියන කොහොමද? මා පැමිණියේ මේ සාමය ගැනීමටයි මේ රෝසිතන්න. මම ඒ වෙනුවට මොකද්ද? කඩුව ගෙනාව කියලා කියනවා. දැන් අපි ඒ ශාන්සේ අපි මතෙව 5 වෙනි පරිච්ඡේදයේ කියපු ඒවත් ගිහිල්ලා අපි කියවුවේ කොහොමද කියන්නේ කොහොමද? මේ මේ සාමයේ උදෙසා වැඩ කරන්නව කට්ටිය තමයි ආශිර්වාද කට්ටි වුණා කට්ටිය කියන්නේ. කියන්නේ ඒගොල්ලෝ දෙවියන්ගේ පුත්‍රයෝ කියලා කියනවා. නමුත් 10 වෙනි පරිච්ඡේදයේ කියනවා කොහොමද? එයා ආවේ මේ සාමයේ ගේන්න නෙමෙයි කියලා තමයි ඊළඟට කියන්නේ. එතකොට මේකේ තේරුම මොකක්ද? එතකොට මේ සාමය මෙතන අපි දෙවියන් වහන්සේත් එක්ක තියෙන සාමය. නමුත් මේ තියෙන මණ්ඩපයේ ඉන්න මේ ඇදහිල්ල මුතු මණ්ඩපයේ හිටපු මිනිස්සුන්ගේ ඒගොල්ලෝ නිකොලාතෙන් එක්ක අත්වල් බැඳගෙන ඒගොල්ලෝ නපුරු වැඩ කරනවා. ඉතින් මම මේ ඔබට කඩුව දෙන්නට ආවෙමි කියලා කියනවා. එතකොට මේ කඩුව දෙන්නට ආව කියන්නේ මේ විනිශ්චය දෙන්න ආව කෙනෙක්. අවුරුදු 1000කට පෙර ඒ ශාන්සේට ඒ
මේ යොහන් බෞතිස්තගේ පහන තාවකාලිකව දැල්ලලා පස්සේ අඳුරු වුණ නිසා ඒගොල්ලෝ අඳුරට ගියා. ඒගොල්ලෝ ආලෝකය දෙන්න ආවට ඒගොල්ලෝ අඳුරට ගියා. යේසුස් වහන්සේ ආලෝකයේ විදිහට ඇවිල්ලා කිව්වා, මොකද්ද මේක හරි දෙයක් නෙමෙයි, මේගොල්ලෝ මෙතුමා සාමයේ සමාදානයට නොව කඩුවක් දෙන්නට ආවා කියලා කියනවා. එතකොට මේ සාමය අයින් කළා එකිනෙකා මරා දැරීමේ තේරුම කියන්නේ මොකක්ද? මේ ඇදහිම අත්හල මණ්ඩපේ ශුද්ධවන්තයන් පරීක්ෂාට වැටිලා ඒගොල්ලෝ එකිනෙකාට වෛර කරලා එකිනෙකාගේ ආත්මේ මරා දැමීමට විනාශ කරන්නට නිකොලාතයන්ට ආත්මික වශයෙන් බාර දෙන. මේක ඇත්ත වශයෙන්ම මානසිකව මරා ගැනීමක් නෙවෙයි, ආත්මික මරා ගැනීමක්. ඉතින් මේ එලිද්‍රා පොතේ මුද්‍රාව කඩන හැම වෙලාවකම මේ විනිශ්චයක් සිද්ධ වෙනවා. මෙන්න අශ්වයෙක් සහ පිටහුන්ද නැත්තේ ආයුධයක් මාර්ගයේ සිද්ධ වෙනවා. මේකෙන් මේ කියන්නේ මොකද්ද? මේ මනුෂ්‍ය වර්ගයාගේ මේ කියන්නේ මේ ජන සංහාරයක් වෙන එකක් නෙමෙයි. මේ කියන්නේ ආත්මික විනිශ්චයක් ගැන තමයි කියන්නේ. මේක තේරුම් ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. මේක නිසා තමයි කියන්නේ මතේ 24 10 කියන්නේ කොයි විදිහටද? මේ මතේ 17 24 කියන්නේ කොහොමද? මේ දෙවන පැමිණීම සිදුවීම් ගැන තමයි කතා කරන්නේ. මේ ගොඩක් අයව කොහොමද එකල බොහෝ දෙනෙක් බාධාට පමන ඕනවුන් පාවා දෙනවා කියලා කියනවා. ඕනවුන්ට වඩවන්න ඕයි කියලා කියනවා. එතකොට මේ කොහොමද මේ දෙමව්පියන්ව ළමයින් විසින් පාවලා දෙනවා, ළමයින්ව දෙමව්පියන් විසින් පාවලා දෙනවා කියලා කියන්නේ මේ වගේ සිද්ධ දෙන දේවල් සිද්ධ වෙනවා කියන එක තමයි කියන්නේ. මේවා ආත්මිකව සිද්ධ වෙන සිදුවීම් කියන එක තේරුම් ගන්න ඕනේ. ඇදහිල්ලේ වැටුණු තෝරාගත ජනතාව වෙනුවෙන්. එතකොට මේ දේවල් සිද්ධ වෙනකොට මේවා මේ මුද්‍රා විවුර්ත වෙන්න පටන් ගන්නවා. එතකොට මේ දේවල් තමයි මොකද්ද ඔබ දැනගත යුතු දේවල්. මේක නිසා තමයි සිද්ධිය සිද්ධ වෙච්ච දේ දැකලා අහනවා කියන එක. අපි දැන් විතරව 6, 5 සහ 6 කියලා තුන්වෙනි මුද්‍රාව විවුර්ත කිරීම කියමු. උන්වහන්සේ තුන්වෙනි මුද්‍රාව කැඩුව කල තුන්වෙනි ජීවන සත්‍ය කතා කොට එන්නේ කියන වැසි මේ විට කළු අශ්වයෙක් දුටුමි. ඌ විටහුන් දැනත්තා ගත්තේ තරාදියක් තිබුණේය. ජීවමාන සත්‍යයන් 4 දෙනා මැදේ දාන ලියක් මස්සෙයි යවන 3ක් මස්සෙයි තෙල් වලට මුද්‍රික පානයටත් අනතුරක් නොකරන්නේ කියන හඬක් මට ඇසීමේ. එතකොට තුන්වෙනි මුද්‍රාව විවුර්ත වුණාම ඉදෙන කියන්නේ විතර කොහොමද? මෙතන කළු අශ්වයෙක් කෙනා පිටහුන් දැනත් එක්කන අතේ තිබුණ තරාදියක් වගේ කෙනා කියලා. එතකොට මෙතන කියන විදිහට කොහොමද මෙතන මේ කළු අශ්වයා කියන්නේ කොහොමද? එයා ගාව තරාදියක් දැක්ක. මේකත් දකින්න කොහොමද? ඒකත් මේ සත්‍ය සිදුවීමක් නෙමෙයි, මේ දර්ශනයක් ගැන තමයි කතා කරන්නේ. එතකොට මේ දේ සිද්ධ වෙනකොට ඇත්තටම සිද්ධ වෙනකොට මේ පිටහුන් දැනත්තා ආත්මයට සමාන කරනවා. එතකොට මේ මාංශයව සමාන කරන කොහොමද? මේ පොළොව මත පිට ඒ ආත්මය විසින් තෝරා ගන්න ලද මාංශ ගැන තමයි කතා කරන්නේ. එතකොට මේ ආත්මසි මාංශ දාගෙන වැඩ කරනවා කියන එක. එතකොට මෙතන කතා කරන මේ තරාදිය මේක වචනාර්ථයෙන්ම තියෙන මේ තරාදියක් නෙමෙයි. නමුත් එය ඇදහිල්ල සහ ක්‍රියා මනවරණ දෙවියන් වහන්සේගේ වචනය. මේ විනිශ්චය කිරීමේ මෙවලමක් කරන මෙම තරාදියේ තේරුම ගැනීම අපි පොඩ්ඩක් මේ මොහොතක් ගත කරමු. එතකොට මේ ලෝකයේ විනිශ්චය කරනකොට අපි යම් කිසි සැබෑ මේ තරාදියකින් යුද්ධ කරනවා කියන්නේ මේ. එතකොට මේ තේරුම් ගැනීමට අපි ආත්මික සිදුවීමක් තුලින් මේ විනිශ්චය ලබා දෙන මෙවලමක් කියලා තේරුම් ගන්න ඕනේ. එතකොට අපි හිතෝපදේශයේ 24 12ට ගිහිල්ලා බලුවොත් කියන කොහොමද? එතන කියනවා කොහොමද? දෙවියන් වහන්සේ හදවත් කිරා බලනවා කියලා කියනවා. එතකොට අපි කොහොමද මන් මේ හදවතකින් මේ තරාදීගේ හදවත කියලා මල බලන්නේ කොහොමද? ඔබේ සිත දෙවියන් වහන්සේගේ ඉදිරියේ සුදුසුද නැද්ද යන්න තීරණය කරනවා. එතකොට මේක පුළුවන්ද? මේ මිනිස්සුගේ මේ දෙවියන් වහන්සේගේ වචන රැකලා හේකරු වෙනවද නැද්ද කියන එක මත මේක කරන්න පුළුවන්. මේක තමයි එකම මාර්ගය. ඉතින් මේක තමයි හදවත මේ කිරා බලන තරාදී වෙන දේව වචනේ බඩපත් වෙන්නේ. 1 සාමුවෙල් 2:3 කියන්නේ කොහොමද? දෙවියන් වහන්සේ ක්‍රියාවන් මැන බලනවා කියලා කියන. එතකොට නමුත් දෙවියන් වහන්සේ මේ වචනයේ දෙවියන් වහන්සේ ඉදිරියේ සුදුසුද නැද්ද යන්න මේ වචන වලට අනුකූලව ක්‍රියා කරන්නේද නොකරන්නේද යන්න බැලීමේ කාරණය බඩපත් වෙනවා. ඒ වගේම දානියෙල් 5 වන පරිච්ඡේදයේදී මෙතන අපි ගිහිල්ලා බලුවොත් කොහොමද කියන්නේ? එතන කතා කියනවා බෙල්ෂසර් කියන රජ කෙනෙක් ගැන. එතකොට මෙතන ඇඟිල්ලක් කියන කොහොමද මෙනේ මෙනේ තෙකල් උපාර්ශීන් කියලා කියන කාටවත් මේකේ තේරුම් ගන්න බැරි වෙනවා. නමුත් කෙසේ වුණත් දානියෙල්ට විතරයි දෙවියන් වහන්සේ තෝරගත් දානියෙල්ට පමණක් අර්ථය හෙළි කරනවා. එතකොට තෙකල් කියන එකේ තේරුම මොකද්ද? මේ රජුව මේ තරාදී මත කිරා බලා එයා අඩුවක් තියෙනවා දකුණා කියලා. ඉතින් මේකේ තේරුම ගද්ද රජුට තරාදියක
තරාදීක දාලා මේ අඩුවක් තියෙනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ දේව වචනේ ආගාව අඩු කියන එක. එතකොට එයාව දෙවියන් වහන්සේගේ වචනයයි බලපුවාම එයාව අඩු විතර තමයි තියෙන්නේ. එතකොට අපි මේ තරාදී කියන්නේ කොහොමද? ඇදහිල් හා ක්‍රියාව මනවලන් දෙවියන් වහන්සේ වචනය කියන එක අපි තේරුම් ගත යුතුයි. එතකොට ඊළඟට මෙතන කතා කරනවා මේ යව සහ ධාන්‍ය ගැන කතා කරනවා. එතකොට යව සහ ධාන්‍ය ගැන මෙතන කතා කරනවා. මෙතන කියන්නේ මේ ධාන්‍ය නලියක් මාසේ යව නලි තුනක් මාසේ කියලා කියනවා. එතකොට ඒසංශයේ නොවනස්සනා වූ වචනේ තබාගෙන ඉන්න කට්ටිය ගැන තමයි මෙතන කතා කරන්නේ. අපි පොඩ්ඩක් වැඩිපුර ගිහින් ගියොත් කොහොමද කිව්වොත් අපි මේ තරාදීට ගත්තාම මේ එතකොට යම් කිසි මෙතන මේ මේ මනින්න යම්කිසි මේ මාර්ගයක් තියෙනවා. එතකොට මාර්ගය කොහොමද මනින්නවා කියන්නේ මේ දානලියක් මැස්සේ යවනලියක් යවනලි තුනක් මැස්සේ කියලා කියනවා. එතකොට මෙතනදී ආයෙ ගිහිල්ලා බලොත් කොහොමද මේ රන් පහන් රුක් සතේ මණ්ඩපයට පස්සෙලෙමි අපි අපනවා. එය ඇදහිල්ල ඉවත් වෙලා ගියාට ඒගොල්ලෝ එක පසුතැවිලි වෙන්නේ නැහැ. එතකොට මෙතනදී ඒගොල්ලෝ ඒගොල්ලන්ට කියන ජයගත්තොත් ඒගොල්ලන්ට සුදු වස්ත්‍ර අඳින්න පුළුවන් වෙනවා කියන. එතකොට එළිදරව 3 4 ඉඳන් 5 කියන කොහොමද මෙතන දෙහිල්ලේ ආදර්ශවත් පුද්ගලයෝට විතරයි මේක දෙන්නේ. එතකොට නමුත් මේ විදිහට පසුතැවිලි වෙන්න කියලා කතා කරත් ඒගොල්ලෝ එහෙම පසුතැවිලි වෙන්නේ නැහැ. එතකොට මේ නිසා මේගොල්ලන්ව විනිශ්චය කරන්න සිද්ධ වෙනවා. මේක නිසා තමයි මෙතන විනිශ්චය සිද්ධ වෙන්නේ. එතකොට මේගොල්ලන්ව මනින්න කොහොමද මේ ජයගත්ත මිනිස්සුන්ගෙන් තමයි කොහොමද ඒගොල්ලන්ව ඒගොල්ල තමයි මෙතන අරපඩිය වඩපත් වෙන්නේ. එතකොට මෙතන කිහිප දෙනෙක් හම්බුනේ ඒගොල්ල මේ අර මේ වාස්ස කිරු නොකරත් කට්ටිය කොහොමද යවනලිය සහ දානල තුන හා සමාන. එතකොට මේ ඉතිරි ඉන්න වෙලා චුට්ටෙන් තමයි තියෙන්නේ. එතකොට යසායා 1:8 ඉඳන් 9 දක්වා කොහොමද දෙවියන් වහන්සේ පොඩ්ඩක්වත් ඉතුරු කරේ නැත්තම් කිහිප දෙනෙක්වත් ගැලවුම්කරුව ඉතුරු කරේ නැත්තම් සොදමහා ගොමෝරා වෙන්න තිබ්බ කියලා. එතකොට මේ එලිදරව් ඉෂ්ට වෙන කාලේ විනිශ්චයක් තියෙනවා. මේ එලිදරව් ඉෂ්ට වෙන කාලේ විනිශ්චයක් තියෙනවා. නොවා කාලෙදී නොවාගේ පවුලට පමණයි මොකද්ද මේ නැවට යන්න අවසර හම්බුනේ. එම නිසා මේ වචනය ආරක්ෂා කරපු කට්ටිය විතරයි මේ මේ ඒ වගේම තමයි සොදොම් හා ගොමෝරා විනිශ්චය කියන්නේ වචන රකපු කට්ටිය විතරයි නගරයෙන් පලා යන්න පුළුවන් වුණේ. ඒස් වහන්සේ නැවත පැමිණ විට මිනිස් පුත්‍රයා එන විට කොහොමද නෝවාගේ හා නෝද්ගේ කාලය හා සමානයි කියන ලැබේ. එතකොට මෙන්න මේ විනිශ්චය කාලයේදී බීජ කීපයක් ඉතුරු කරලා තියෙනවා. ඒක දැන් ඔයගලන්ට තේරෙනවා. එතකොට මේ ඉතුරු වෙලා ඉන්න මේක මේ බීජය කොහොමද ඒගොල්ලෝ ගොඩක් ලොකු දේවල් කරන්න යනවා. එතකොට මම මේක ගැන පස්සේ කියන්න මෙතනදී. එතකොට ඊළඟට ආයේ මෙතනද කියන කොහොමද මේ තෙල් වලටත් මුද්‍රික පානෙන්ටත් අනතුරු නොකරන්න කියලා කියනවා. එළිදරව්ව 11:03 ඉඳන් 4 දී කියන කොහොමද සාක්ෂිකාරු දෙදෙනෙක් දකිනවා. එතකොට මේ සාක්ෂිකාරු දෙදෙනම ඔලිව් ගස් කියලා හඳුන්වලා දෙනවා. එතකොට ඒගොල්ලන්ව පහන් රුක් කියලාත් කියනවා. එතකොට මේ ඔලිව් ගහෙන් පිටවෙන දේ ඔලිව් තෙල් බවට පත් වෙනවා. ඒ වගේම මේක ඇසින්සා දුටු සාක්ෂිකරු තියෙන තැනත්තාගේ සාක්ෂි වචනේ තමයි ඔලිව් තෙල් කියලා කියන්නේ. ඒක නිසා තමයි ඒකට හානි කරන්න එපා කියන්නේ. එතකොට වයින් වලට හානියක් කියලා කියන. එතකොට මේ වයින් කියන්නේ කොහොමද? වයින් මේ මිදි වලින් තමයි එන්නේ. එතකොට මිදි වලින් තමයි එන්නේ. එතකොට මේකෙදි කියන්නේ කොහොමද යේසුස් වහන්සේ කියන එතුමා තමයි සැබෑ මිදි වල කියලා. ඉතින් යේසුස් වහන්සේගේ වචනේ තමයි වයින් බාට පත් වෙන්නේ. මේ පොඩ්ඩක් වැඩිපුර තේරුම් කරන්න අපි එලිදරව්ව 1:2 ගිහිල්ලා බැලුවොත් කියන්නේ කොහොමද? මෙතන කියන්නේ යොහාන් දෙවියන් වහන්සේගේ වචනේ සහ යේසුස් වහන්සේගේ සාක්ෂිය එනම් ඔහු දුරු සියල්ල ගැන සාක්ෂි දෙන බව තමයි කතා කරනු ලබන්නේ. මේ යේසුස් වහන්සේගේම සාක්ෂි යේසුස් වහන්සේගේ වචනේ බවට පත් වෙනවා. එතකොට එයා දකින හැම දෙයක්ම මොකද්ද? එතුමා සැබෑවටම දකින දේවල් වලට පත් වෙනවා. ඉතින් මේ වයින් වලට සහ මේ ඔලිව් තෙල් වලට ඒවට හානියක් කරන්න එපා කියලා කියන්නේ. මේකෙන් කියන්නේ මොකද්ද? මේ සාක්ෂි වචනේ තියන අයට හානි කරන්න එපා කියන එක තමයි මේකෙන් අදහස් කරනු ලබන්නේ. දැන් අපි ගිහිල්ලා කියමු මෙතන හතරවෙනි මුද්‍රාව කැඩුවට පස්සේ 7-8 දක්වා පද ගැන කියමු. උන්වහන්සේ සතරවෙනි මුද්‍රාව කැඩුව කල සතරවෙනි ජීවන සත්‍ය කතා කොට එන්නේ කියන හඬයි සිවි. පිට සුදුමැලි අශ්වය සිටනාදුරුමේ ඌ පිට හුන් තැනැත්තාගේ නාමය මරණය පාතාලයේද ඌ අනුව ගියේය. කඩුවෙනුත් සාගතයෙනුත් වසංගතිනුත් පොළේ වනමුර්ගයන් ලවාත් මරන්නට පොළොවෙන් සතර කොටසක් කෙරේ ඔවුන්ට බලය දෙන ලද්දේය.
එතකොට මෙහි මේ එතන සුදුමැලි අශ්වයෙක් ගැන කතා කරනු ලබනවා. එතකොට ඔහුගේ මේ නම ලියවිලා තියෙනවා කියන්නේ කොහොමද? මරණය කියලා තමයි තියෙන්නේ. එතකොට අපි ගිහිල්ලා පොඩ්ඩක් බලමු සුදුමැලි අශ්වයා සහ ඒ අසරුවා එනම් පිටහුන් තැනැත්තා කවුද කියන එක. එතකොට මෙතන පෙනී සිටිනවා මේ කලින් කියන විදිහට කොහොමද? කොහොමද වෙන වචනයක් කිව්වොත් මේ මෙතන මේ පිටහුන් තැනැත්තන් මේගොල්ලෝ ආත්ම වලට පත් වෙනවා. එතකොට මේ පිටහුන් තැනත්තාගේ නම මරණය බාට පත් වෙනවා. එතකොට එයාට පත් කළ මෙහෙවර තමයි මරා දැමීමේ කාර්යය. එතකොට එම නිසා මේ මෙතන පිටහුන් තැනත්තා ආත්මය බාට පත් වෙනවා. එතකොට මේ මාංශය බාට පත් වෙන මේ මොකද්ද? ආශ්වයන්. එතකොට මේ ආත්ම මාංශ විසින් භාවිතා කරනු ලබන. එතකොට මොකද්ද මේ මේ පොළොවේ මුර්ගයන්ගෙන් මේ මරණවා කියන මොකද්ද? එළිදරව් 13ට අපි ගිහිල්ලා කිව්වොත් කොහොමද? එළිදරව් 13 11ට ගිහිල්ලා කිව්වොත් මේ මණ්ඩපය තුල අපිට දකින්න පුළුවන් එතන මේ මුහුදෙන් එන මුර්ගයෙක් ඉන්නවා. එතකොට තව ඉන්නවා පොළොවෙන් එන මුර්ගයෙකුත් ඉන්නවා. එතකොට මෙතන කතා කරන්නේ මේ ඒක මේ පොළොවෙන් එන මුර්ගයව තමයි මේ විනාශ කරන්න යොදා ගන්න. එතකොට මේ මුර්ගයා විනාශකාරයේ බඩත. එතකොට මේ විනාශකාරයා විනාශ කරන්න කොහෙද? යේසුස් වහන්සේ 7 දෙනෙක්ව හොරාගෙනවා මේ අඳුර මකලා රන් පහන් රුක් සතේ වැඩ කිරීම සඳහා. නමුත් මේ ස්ථානයේ පාගා විනාශ කරන සත්‍ය බලපත් වෙනවා මෙන්න මේ කියන මුර්ගයාවට පත් වෙනවා. එතකොට කොහොමද? එයා පාතාලයට ඇති විනාශ කරන්නෙක් කියලා කියන. එතකොට මෙම මුර්ගයා එතකොට එයා තමයි රන් පහන් රුක් සතේ මණ්ඩපේ පාගා දමා එතකොට 666 සලකුණ දෙන තැනත්තාවට පත් වෙනවා. මේ අන්තර්ගතයන් එළිදරව් 13 සහ එළිදරව් 17 පරිච්ඡේදවල විස්තරාත්මකව හඳුන්වලා දෙනවා. ඉතින් මම එතකන් දැනට මෙතන කෙටියෙන් කැහැදිලි කරලා දෙන්න. එතකොට බයිබලයේදී අපි ගිහිල්ලා බලුවොත් කොහොමද? යෙසායා 10:5 කියලා බලුවොත් මෙතන අසිරියාව කියලා තියෙනවා. ඔවුන් මේ විජාතින් එකල තෝරාගත ජනතාව නෙමේ. නමුත් දෙවියන් වහන්සේ මේ අසිරියානවා මේ අශූරිය කියලා කියන්නේ අශූරිය කැඳවලා ඒගොල්ලන් ඇහුම්කන් නොදෙන නිසා මේ කැරලිකාර තෝරාගත් ජනතාව හික්මීමට කෝපයේ සැරැටියක් විදියට යොදා ගත්තා කියලා කියනවා. එතකොට මේ විදිහටම තමයි මේ පිටහුන් තැනැත්තාගේ නම මරණය වීමට හේතුව වෙන්නේ ඔහුට මරා දැමීමට නියම කර තියෙන නිසා. එස කියන 9:4 ඉඳන් 6 පද කිනකොට දෙවියන් වහන්සේ මෙහෙම අන්න කරනවා. මෙතන කියනවා යෙරුසලම කියලා ස්ථානයක් තියෙනවා. එතකොට මෙමෙ යෙරුසලමේදී එක කියන්නේ කොහොමද? දෙවියන් වහන්සේගේ තෝරාගත ජනතාව කියලා කියනවා. නමුත් අවාසනාවන්ත විදියට ඒගොල්ලෝ මේ එතන යෙරුසලම තුල පිළිකුල් දේවල් තියෙනවා. මොනවාද? ඒගොල්ලෝ වෙන දෙවිවරු නම්දනමාන කරනවා. ඒගොල්ලෝ පිළිවෙලට පූජා කරන දයන් බව කරන දෙවියන් වහන්සේගේ නීති රීති වලට අනුගත නොවි දෙවියන් වහන්සේ පිළිකුල් කරන සාගත ක්‍රියා කරනවා. ඒ කාලේදී බව මේ එවැනි දේවල්ට හඩා වැළවීම මේ ඒගොල්ලෝ එහෙම වටිනවද? එතකොට ඒගොල්ලන්ගේ එහෙම ඒගොල්ලෝ ඒක ගැන අඩන්නේට මොකුත් මේ විලාපයක් වෙන්නේ නැහැ. නිකන් ඒගොල්ලෝ හේ කරලා යනවා. නිකන් ඒව මේ නිකන් ඒගොල්ලන් කිසිම ගාණක් ගන්න නැතුව ඒගොල්ලෝ කරනවා. එතකොට මෙන්න මේක නිසා තමයි මේ ඒගොල්ලන්ගේ නලාල්ල අත ලකුණක් වෙනවා කියන. එතකොට ඒ ලකුණ දෙන්නේ නැති ලැජ්ජිච්ච නැති කට්ටිය කිසිම මේ සුදුසු නෑ කියලා කියන එක නිසා මේ දේවදූතයන් අනුකරණය හැමෝම මිනිස්සු කරලා මරන්න කියන මේක මෙතනක් තියෙන මරණය සාතන්ට ඇති මරණය නෙමෙයි. මේක තියෙන්නේ කොහොමද? මේක පත් කරලා තියෙන්නේ මේගොල්ල තෝරාගත ජනතාව ඇදහිල්ල වැඩ නිසා මිනිස්සු දෙන්න. එතකොට අන්න ඒක නිසා තමයි මෙතන කතා කරන්නේ. මේ දෙක පටලව ගන්නපා. එතකොට තව මෙතන කියන මේ පොළවෙන් 4න් එකක අධිකාරීත්වය දීලා තිනවා කියන මේ පොළවෙන් 4න් එකක් කියන්නේ කොහොමද? මේ මුළු පෘථුවියෙන්ම 4න් එකක් කියන එක නෙමෙයි මෙතන මේ කතා කරන්නේ. අපි මේක තේරුම් ගන්න ඕනේ මෙතන කියන්නේ කොහොමද? මේ මණ්ඩප දේවමාලිගාව හිටපු මිනිස්යන්ගෙන් 4න් එකක් මරා දැමීමේ අධිකාරී කියලා දැනගන්න ඕනේ. මේ මරා දානවා කියන්නේ මේ මානසිකව නෙමෙයි මේක ආත්මිකව. එතකොට මේ විනිශ්චය සිදු වූ පරිදි මෙම විනිශ්චය 6 වෙනි පරිච්ඡේදයෙන් ආරම්භ වෙලා මේක එකපාර අවසන් වෙන්නේ නැහැ. ඒගොල්ලන් 4න් එකක් begin මෙහෙම ආත්මිකව මේ යන ටිකෙන් ටික තමයි අයින් කරන්නේ. එතකොට මෙතන දැන් ඉතුරු කට්ටියක් ඉන්නවා. එතකොට එහෙමද 3න් එක begin තමයි ක්‍රමක්‍රමයෙන්
අපිට එළිදරවට සහනාවේ පරිච්ඡේදවලදී දකින්න පුළුවන් නේද ක්‍රම ක්‍රමයෙන් තමයි ගොල්ලන්ට විනිශ්චය ආත්ම විනිශ්චය කර මැරෙන්නේ. එතකොට මෙන්න මේ හේතුව නිසා මෙතන මේ අවස්ථාවේදී කොහොමද ඒගොල්ලන්ව මේ මේගොල්ලන්ට හතරෙන් එකක් ව්‍යාකරණ විනිශ්චය කිරීම තියෙනවා. එතකොට කඩුවෙන් සාගතයේ මරණයෙන් පොළවේ වන මුර්ගයන්ගේ මරා දමනවා කියන්නේ මෙන්න මේක. එතකොට කඩුව කියන්නේ මොකද්ද? විනිශ්චය වචනය. එතකොට සාගතය කියන්නේ මොකද්ද? මේ ආත්මික සාගතය, ආත්මික වචනයේ තේරුම. මේ කියන්නේ මොකද්ද? මේ කියන්නේ මේ මානසික කැම නැතිකම නෙමෙයි මේ කියන්නේ. මේ මානසික සාගතයක් තියෙනවා කියන එක නෙමෙයි තියෙන්නේ. මේ තෝරාගත් ජනතාවෙ ඉන්න මිනිස්සුන්ට ඒගොල්ලන්ගේ නපුරුකම් වැඩි නිසා ඒගොල්ලන්ට දෙවියන් වහන්සේ වර්ෂාව නොවැලා දෙවියන් වහන්සේ තාදුරට මේ ස්ථාන වචනේ ලබා දෙන්නේ නැහැ. එතකොට තවද මේක ආත්මේ මරණය මිස ශාරීරියේ මරණය නෙමෙයි. ඒ කියන්නේ මොකද? ආත්මේ මරා දමන ආත්මික විනිශ්චයක් තියෙනවා. එතකොට මේ පොළවේ මුර්ගයා එතකොට පාතාලයට ආත්මන විනාශ කරන්න අපට පත් වෙනවා. ඔබ මෙතන අපි කියවගේ අශූරිය කැරලිකාර මිනිස්සුන්ට දඩුවම් කියන ගත්ත සරෑටියක් විදිහට මේ පොළවේ මුර්ගයන්ව පාතාලයට ආයතන විනාශ කරන්න යොදාගෙනත් අරගොල්ලන්ට දඩුවම් දීුණ්ඩ යොදාගත්ත. දැන් අපි පස්සන මුද්‍රාව කැඩීම ගැන කියමු. පස්සන මුද්‍රාව විවුර්තක උන්වහන්සේ පස්සන මුද්‍රාව කැඩුව කල දෙවියන් වහන්සේගේ වචන නිසා තමුන් දරු සාක්ෂි රිසදමන් ලැබුවන්ගේ ආත්ම පූජාසන යට සිටනා දුටුමි. ඔහු අහෝ ස්වාමිනිෂ්ඨ යුද්ධ උසබැතනන් අහංස ඔබ පොළවේ වසන්නන් විනිශ්චය නොකොට අපේ ලේගෙන ඔවුන්ට සුදුසු විපාක නොදී කොපමණ කාල ප්‍රමාද වන්නේ දැයි මහා ශබ්දයක මොරගසා කීවය. ඔවුන්ගෙන් එකිනෙකාට සුදු සලුවක් දෙන ලද්දේය. ඔවුන් එලෙස මනු ලබන්න සිටින්නා ඔවුන්ගේ හවුල් මෙහෙකරුවන්ගේ සහෝදරයන්ගේ ගණන සම්පූර්ණ වනතුරු තව ස්වල්ප කාලයක් නවතින්න කියා ඔවුන්ට කියන ලද්දේය. එතකොට පස්සන මුද්‍රාව විවෘත කරනට මේ ප්‍රාණ පරිත්‍යාග වල වෙනීදලා ඒගොල්ලන්ගේ ලේවල පලිය ඉල්ලනවා. එතකොට මේගොල්ල පූජාසනයට ඉන්න දීපදුවෝ ඒගොල්ලන් ලේවලින් ඒගොල්ල ඉල්ලන පලි ගන්න කියලා ආශනා කරනවා. මේ දෙවියන් වහන්සේගේ සිංහාසනයේ හතරේ දෙවියන් වහන්සේ ඉලිතරව හතරේ දෙවියන් වහන්සේගේ සිංහාසනයේ ඉදිරියේ තියෙන පූජාසනයේ ඉන්න ජීවමාන සත්‍යයන් හතර දෙනා. එතකොට මේගොල්ල ඉල්ලන කොහොමද මේ පොළේ වාසනාව විනිශ්චය කරන්න කියලා. එතකොට පොළේ වාසය කරන්නන්ට මොකද්ද දැන් විනිශ්චය කරන්න ලබනවා. එතකොට මේ සාතන්ගේ පොළේ වාසය කරන්න සාතන්ගේ ඉඩිරු සහ විනාශ කරන්න විනාශ කරනවා. එතකොට ඔවුන විනිශ්චය කිරීම සාතනොත් මේ සාතන්වත් විනිශ්චය කරන්න කියලා කියනවා. මේක නිසා තමයි මම ප්‍රාණ පරිත්‍යාග කරු ලේවල පලිය ගන්න කවද්ද කියලා අහනවා. එතකොට කවද්ද මේ ප්‍රාණ පරිත්‍යාග කරුන්ගේ මෙතන කතා කරන ලේවල පලිය ගන්න කවද්ද? එතකොට ලේගන් සුදු විපාකය දෙන්නේ කවද්ද? එතකොට ඒක සිද්ධ වෙන්නේ මේ විනිශ්චයකාරයව දැම්මලා මේ යක්ෂයාට තමයි විනිශ්චය ලබා දෙනු ලබන්නේ. එතකොට මෙතන එතකන් එහෙනම් මේක මේ දේ සිද්ධ වෙනකන් යම් කිසි මොහොතක් සිද්ධියක් වෙන්න ඕනේ. එතන අපි මෙතන ගිහිල්ලා කෙටියෙන් ගිහිල්ලා වැළවෙත් කොහොමද? එළිදරව 18 20 ගිහිල්ලා වැළවෙත් කොහොමද කියන්නේ? දෙවියන් වහන්සේ මේ කියපු විදිහටම විනිශ්චය කරා කියලා කියනවා. එතකොට මෙතන මේ ලේවල ලේවල විපාකයේ ගන්නේ කොහොමද? එළිදරව 16 17 සහ 18 වල පරිච්ඡේදවල සිදුවීම් සිදු වුණාට පසුව අන්න එතකොට තමයි මේ ලේවල විපාකයේ ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ සුදු වස්ත්‍ර දීමට හේතුව මොකද කියලා කිව්ව ප්‍රාණවරිතයකට ඔවුන්ගේ ක්‍රියාව නිවැරදි බව දෙවියන් වහන්සේ පිළිගත් නිසා. ඒගොල්ල දෙවියන් වහන්සේගේ සහ යේසුස් වහන්සේගේ සාක්ෂිය වෙනුවෙන් හිසකසා දැමුවන් නිසා එයින් අදහස් කරන්නේ ඒගොල්ලන්ගේ ක්‍රියාවන් නිවැරදි නිසා ඔවුන්ට සුදු වස්ත්‍රය දුන්න කියන එක. එතකොට මේ සේව කියන්නේ මෙතන මේ ඇදහිල්ලෙන් එකට ඉන්න කට්ටිය කියලා කියනවා මෙතන. එතකොට මෙතන මේ ඉන්න හවුල් මෙහෙකරුවන් සහ සහෝදරයන්ගේ ගන්න කියලා කියනවා. එතකොට මේ හවුල් සේවකරුවන් සහ මේ මෙහෙවර කරන්නන් කියන්නේ කොහොමද? ඇදහිල්ලෙන් වැටුණු මණ්ඩපයේ ජනතාව. එතකොට ඒගොල්ලන්ටයි මේ හවුල් මෙහෙකරුවන් කියලා කියන්නේ. මොකද ඒගොල්ලන්ව දෙවියන් වහන්සේ විසින් තෝරා ගන්නාලද ඒසු වහන්සේ විසින් තෝරා ගන්න ලැබුව අයත්. නමුත් ඒගොල්ලෝ මරණය දක්වා කීකරු වෙලා හිටියද? නමුත් අවසාන කාලේ තෝරාගත් ජනතාව මේ මණ්ඩප දේවමාලිගා හිටපු කට්ටිය ඒගොල්ලෝ ගිවිසුම කැඩුවා. එතකොට
අවසානයේදී ඒගොල්ලන්ට මේ දෙවියන් වහන්සේගේ උදහස මාර්ගයෙන් දඬුවම් කරා. ඒගොල්ලෝ තෝරාගත්තා. නමුත් ඔවුන් මේ පොරොන්දු ඉෂ්ට කළ තෝරාගත් ජනතාවනම ඇදහිල්ලෙන් වැටුණු තෝරාගත් ජනතාවවරුවත් වෙනවා. එතකොට මෙව හවුල් මෙහෙකරුවන් සහ සහෝදරයන්ගේ සංඛාව ගණන පිරී තිනවා කියලා කියන්නේ මෙන්න මේ විදිහ තමයි. එතකොට මේ ඇදහිල්ල අත්හල ගාන සමාන වෙනකම් මේ මණ්ඩප දේවමාලිකාවේ එඬේරුන් සහ ශුද්ධවන්තයන් තුනෙන්නකින් 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 මේ වෙන අවස්ථාව තියෙනවා. ඉතින් හතරෙන් මුද්‍රා විවෘත කරනවා කියන කොහොමද පොළවෙන් හතරෙන් එක බල මේ බැරිමඩ කඩුවේ සාගතේ මරණය පොළවේ මුර්ගයන් විසින් මරණ නියමිත කාලයක් තියෙනවා කියන එක. එතකොට ඔබ මේ ඔබම මේක හරියට තේරුම් ගන්න. දැන් අපි ගිහිල්ලා බලමු හයවෙනි මුද්‍රා කඩන එක. ඒක තමයි වැදගත්ම කොටස. හයවෙනි මුද්‍රා කඩන එක අපි ගිහිල්ලා බලමු. දැන් අපිට ගිහිල්ලා බලන්න පුළුවන් වෙනවා මේක හරියට අපි ගිහිල්ලා කියවනකොට මට ඒ තේරුම් ගැනීමට හැකි වෙන පරිදි මම වෙනවා සවන් දෙන්න. අපි මේක තාපාර දෙපාරක් විතර කියවමු. එතකොට අපිට මේක තේරුම් ගන්න පුළුවන්. එතකොට අපි ගිහිල්ලා කියවමු එතන පදේ. උන්වහන්සේ සවන් මුද්‍රාව කඩුව කළා. මම දුටිමි. මහත් වූ භූමිකම්පාවක් විය. සූර්යාද කේශකලම්බයක් වෙන් කළ විය. මුළු හඳද ලේමෙන් විය. අස්තික්කා ගසක් කද සුළඟින් සෙලවියෙහි අකාලඵල වැටෙන්නාක් මෙන් අහසේ තාරකා පොළොව පිට වැටුණේය. අකුණ ලද පොතක් වෙන් අහස පහකරන ලද්දේය. සියලු කඳුද දිවයින් සුඛ ස්ථානයෙන් පහකරන ලද්දේය. පොළවේ රජවරුද උත්තමයෝද සේනාධිපතියෝද ධනවන්තයෝද බලවන්තයෝද සියලු දාසයෝද නිර්දාසයෝද කඳුවල ගුහවලත් පර්වතවල සැඟුණෝය. ඔහු කඳුවලටත් පර්වතවලට කතා කොට අප පිට වැටි සිංහාසනෙ වැඩ ඉන්න තනන් වහන්සේගේ මුහුණ ඉදිරියෙන් බැටළු පෙටවානන්ගේ උදාසීන අප සංවා ගන්න. මක් නිසාද උන්වහන්සේගේ උදාසයේ දවස මැමුණු වෙමින් සිටින්න පුළුවන් කාටදයි කිව්වෝය. ඉදිරියව හයේ වැදගත්ම අන්තර්ගත වෙන හයවන මුද්‍රාව විවෘත කිරීමේ සිදුවීම. මේ හයවන මුද්‍රාව විවෘත කිරීම සිදුවීමේ මේක මේ හයවෙනි මේක මුද්‍රා විවෘත වෙන එක තමයි ගොඩක්ම ඉදිරියව හයේ වැදගත්ම සිදුවීම් බවට පත් වෙන්නේ. මෙහි මහා භූමිකම්පා කියන්නේ මෙතන මණ්ඩප දේවමාලිකාවේ රන් පහන් රූප මණ්ඩප දේවමාලිකාවේ හිටපු ශුද්ධවන්තයන්ගේ හදවත් සෙලීම කෙනෙක්ගේ තියෙන මේ හදවත කොහොඳ පොළව කියලා හඳුන්වා කරනවා. මේ පොළව මේ මුද්‍රාව කැඩෙනකොට හැම වෙලාවෙත අවස්ථාවකම මේ මෙතන මේ මණ්ඩපයේ තුල අඛණ්ඩ විනිශ්චයක් සිද්ධ වෙනවා. එතකොට මේ මහා භූමිකම්පාවෙන් අදහස් කරන්නේ ඒගොල්ලන්ගේ හදවත් සෙලවීම ගැන. එතකොට මෙතන කියනවා ඉර හඳතරු මේ අන්ධකාර වෙලා වැටෙනවා කියලා කියනවා. එතකොට මේ ඇත්තම ඉර හඳතරුද මේක කැඩී වැටෙන්නේ? හා. එතකොට මේක මෙහෙමද වෙන්නේ? එතකොට ඊළඟට කුමක් සිද්ධ වෙන්නේ? ඊළඟට සිද්ධ වෙන දෙයක් නැහැ හේමු සුද්දුණු. මේ දාර්ශනිකයන් ඉර අඳුරුවේ සඳෙහි එළියන දෙන්නේ තරු කඩා වෙන විදිහ අපි දකිනවා. මේක දාර්ශනිකයන් තමයි කියන්නේ. නමුත් මේ සිදුවීම සැබෑව දිසට බලන විටට අපි තේරුම් ගන්න ඉර සඳ තරු වල සැබෑව තේරුම් ගන්න ඕනේ. මොකද්ද ඒක උපමා කරලා තියෙන්නේ මොකටද කියන්නේ? එම නිසා මෙතන මේ ඉර කියන්නේ කොහොමද වෙන්නේරුම් සඳ කියන්නේ ධර්ම දූත ප්‍රචාරය කරන්න ඕන. තාරකා කියන්නේ ශුද්ධවන්තයන් කියලා කියන. උත්පත්ති 37 9 ඉඳන් 11ට ගිහිල්ලා බැලුවොත් කොහොමද කියන්නේ යාකොබ්ගේ පවුල ඉර සඳ සහ තාරකා විදියට හඳුන්වනු ලබනවා. එතකොට මෙතන කියන්නේ කොහොමද මේ යෝසප් දකින්න සිහිනයක් දකින්න. ඒක දැකලා යාකොබ්ට කියන කොහොමද මේ ඉර හඳ සහ තරු 11 මේ මට වඳ වැටුණා කියලා කියනවා. ඉතින් යාකොබ් මේක අහලා කියනවා කොහොමද මොකද්ද මේ යාකොබ් සූර්යා බාටපත් වෙනා, ඌගේ බිරිඳ චන්ද්‍රයා බාටපත් වෙනා, පුත්‍රයන් තරු බාටපත් වෙනවා. එතකොට මේක සැබෑ බාටපත් වෙනවා. එතකොට මේ යාකොබ්ගේ පවුල මේ මණ්ඩප කූඩාරම් විදිහට හඳුන්වන්න පුළුවන් වෙන නැවතවතාවක් ඌවත් යාකොබ් සූර්යා බාටපත් වෙනවා, ඔහුගේ බිරිඳ චන්ද්‍රයා බාටපත් වෙනවා, ඒ වගේම පුත්‍රයන් තාරකා බාටපත් වෙනවා. මේ විදිහටම මේ ඉෂ්ට වෙන කාලේදී මණ්ඩප දේවමාලිකාව ස්වර්ගයේ බඩපත් වෙනවා. එතකොට ඒකේ ඉන්න එඬේරු ඉර බඩපත් වෙනවා, ධර්ම ප්‍රචාරකයන් සඳ බඩපත් වෙනවා, එතකොට ශුද්ධවන්තයන් තාරකා බඩපත් වෙනවා. එතකොට ඒගොල්ලන්ට මේ දෙවියන් වහන්සේ විනිශ්චය ලැබෙනකොට මේ විනිශ්චය කර ඉවසට ලක් වෙනවා. එතකොට මෙතනදී මේ කතා කරන්නේ ඇත්ත ඉර හඳතරු ගැන නෙමෙයි මෙතන කතා කරන්නේ. මෙතන කතා කරන්නේ එඬේරුන් ධර්ම ප්‍රචාරකයන් සහ මෙතන ඉන්න ශුද්ධවන්තයන්. ඒගොල්ලෝ තමයි ඉරහඳ තරු කියලා පෙන්වුම් කරලා තිබ්බේ. ඒගොල්ලෝ දෙවියන් වහන්සේට අයිති වෙලා තිබ්බා. ඒගොල්ලන්ට විනිශ්චය හම්බ වෙච්ච නිසා ඒගොල්ලන්ව පොළවට අයින් කරලා තිනවා.
ඒගොල්ලන්ගේ ඒගොල්ල පොළොවේ විජාතියන්ගේ අයිතියක් බාට පත්වෙන. එතකොට මේ හැම දෙයක්ම එතන හිටපු ඉල්ලා හිටපු නිලධාරීන්ට ඉල්ලා අස්වීමට බලකිරීමත් මේ දේව සිදුවීම මිනිශ්‍ය ලක් කළ අඳුරු වැටීම වෙන සිද්ධියගෙන කතා කරන මේක ප්‍රතිඵලයේ විදිහට දැන් සිද්ධ වෙන්නේ මොකද්ද? දෙවියන් වහන්සේට අයිති වෙලා තිබ්බ මෙතන දෙවියන් වහන්සේට අයිති වෙලා තිබ්බ දේශය කොටස ඒක අයිති වෙන කොහොමද? විජාතීන්ට අයිති වෙන. එතකොට මේ ඊළඟ හතරු කතා කරනවා එලිදරව්ව 12 සහ 13 වන පරිච්ඡේදවලත් කතා කරනවා. එතකොට අපිට තේරුම් ගන්න ඕනේ මේක කතා කරන්නේ මේ එන්ඩේරු දාන ප්‍රචාරකයන් සහ ශුද්ධවන්තයෝ ගැන කෙනෙක්. එතකොට අපි ගලාති 3:3ට ගිහලා කියන කොහොමද? ඒගොල්ලෝ ආත්මයෙන් ආරම්භ වෙලා මාංශයෙන් අවසන් වෙනවා කියලා කියනවා. මතේ වටේ 11 ඉඳන් 12ට ගිහලා බලොත් කියන්නේ කොහොමද? මෙතන කියන්නේ කොහොමද? රාජ්‍ය පුත්‍රයන් අන්ධකාරයට හෙළුන් ලැබනවා කියලා කියනවා. එතකොට මේ රාජ්‍ය පුත්‍රව බවට පත් වෙන්නේ ඒකේ සැබෑව මේ අන්ධකාරයට හෙළපු ඒගොල්ලෝ කවුද බවට පත් වෙන්නේ? මේ මණ්ඩව දේවමාලිගාවේ හිටපු ශුද්ධවන්තයන් සහ ඇඩේරුන් බවට පත් වෙනවා. මේ දේවල් සිද්ධ වුණාට පසුව කොහොමද? ගොඩක් අය දකුණෙන් සහ බටහිරෙන් පැමිණිලා මේ ආබ්‍රහම් ඊසාක් සහ යාකොබ්ගේ දෙවියන් වහන්සේ සමග වාසය කරනවා කියලා කියනවා. එතකොට ගොඩක් අය අස්සම් වෙනවා කියලා කියන්නේ. එතකොට මේක අපිට මතේ 24 29 සහ 31 වන පරි පදවල අපිට තේරුම් ගන්න පුළුවන්. එතකොට මතේ 24 ගැන ගත්තොත් කොහොමද? මේ දෙවනි පැමිණීම ගැන තමයි මේ මතේ 24 ඒ විලා තියෙන්නේ. එතකොට අල්ලිදරව් අනාගත වාක්‍ය වචන ඉෂ්ට වීලා එතන කියන්නේ කොහොමද? ඒක මේ දෙවියන් වහන්සේගේ දෙවනි පැමිණීම සිදුවීමක් කියලා කියනවා. එතන පීඩාවෙන් පසුව සූර්යය අඳුර වනවා, සඳ එළිය වැටෙන්නේ නැහැ කියලා කියනවා, තාරකා හටනවා කියලා කියනවා. එතකොට අහස කම්පා වෙනවා කියලා කියනවා. එතකොට මේ පීඩාව ලැබෙන කාටද? ඇදහිල්ල අත්හල තෝරාගත්ත ජනතාවට ලැබෙන පීඩාව මේකයි. එතකොට ඊරන්දතරු අඳුරු වී වැටෙනකොට ආත්මික රාත්‍රි පැමිණෙනවා කියනවා. එතකොට යේසු මේ යේසු වහන්සේ රාත්‍රි පැමිණ සොරෙක් වගේ යනවා කියලා කියනවා. එතකොට යේසු වහන්සේ ඉන්නේ මේ දේව දූතයන් සමග එක්කලා මේ අහස එක්කල උසර අනෙක් කෙලව දක්වා සතර දිගින් තෝරාගත්ත අය රස කරනවා කියලා කියනවා. මේක තමයි අස්වැන්න එළිම කියලා කියන්නේ. මේ එලිදරව්ව 6 වන පරිච්ඡේදයේ සිටම අවසන් වන විට පටන් ගන්න එලිදරව්ව 7 වන පරිච්ඡේදය. එතකොට අස්තනෙල මුද්‍රා කරලා අලුත් රාජ්‍ය අලුත් ජනතාවක් සෑදීමේ කාර්යය පිනිසිරෙනවා. එතකොට මේ තමයි කොහොමද කියන්නේ එලිදරව්ව 21 එකෙහි කියන්නේ කොහොමද? අලුත් ආසක්ද අලුත් පොළොයක්ද දුටිමි කියලා කියනවා. නත්මසාද පළමු ආසත් පළමු පොළොවත් පහව ගියේය. මොහොතද තවත් නොවිය කියලා කියන්නේ මෙන්න විදිහට. එතකොට මේ පහවල යනවා කියන්නේ මොකද්ද? පළමහස පළවන් පොළව පහවලා යනවා කියන්නේ මොකද්ද? මේ පොළව කෙඩල විනාශ වෙනවා කියනක මේ මිනිස් වර්ගයට යන ව්‍යසනයක් ගැන කතා කරන්නේ නැහැ. මෙතන කතා කරන්නේ මණ්ඩප දේවමාලිගාව වෙන තෝරාගත්ත ජනතාවගේ මිනිස්සුන් අවසන් වෙලා එතන හිටපු අය අඳුරට ගිහිල්ලා ඒගොල්ලෝ අවසන් වෙනවා කියන එක තමයි තේරුම් ගන්න ඕනේ. එම නිසා ඔබ තේරුම් ගත යුතුයි මේ මෙතන නැති වෙලා යන ආසහා පොළො එමු නැත්තම් මේ කියන්නේ මොකද? තෝරාගත්ත ජනතාවගේ මණ්ඩපේ අවසන් වෙලා ඒගොල්ලොන්ගේ ආත්මය ඉවත් වෙන නිසා ඒගොල්ලෝ අවසන් වෙන බව. අපි උත්පත්ති 6 තුනක් ගිහිල්ලා බලුවොත් කොහොමද කියන්නේ? දෙවියන් වහන්සේ මිනිස්සුත් එක්ක වාසය කරගෙන දෙවියන් වහන්සේ ඒගොල්ලන් අයින් කරලා කියන කොහොමද? මේ ඒගොල්ලන්ගේ වාසය කරන් සදාකල් විවාද නොකරන්නේ මක් නිසාද? ඔවුන්ගේ මාංශය එසේ වුණොත් ඔවුන්ගේ කාලය 120ක් වෙනවා කියලා කියන ඒගොල්ලෝ මාංශය පව් තියෙන නිසා තමයි. එතකොට මෙතන කතා කරන්නේ එක්කෙක් කඳු සහ එන දූපත් ඒ ස්ථාන වලින් අයින් කරනවා කියලා කියනවා. එතකොට මේ මණ්ඩප දේවමාලිගාට අයිති රාජ්‍ය සභාවන් ඒගොල්ලෝ විනිශ්චය කළ දෙවියන් වහන්සේගෙන් ඉවත් කරනවා කියලා කියනවා. මොකද ඒගොල්ලෝ විජාතීන්ගෙන් විනාශ වෙච්ච නිසා. එතකොට මෙතන කියන්නේ කොහොමද? කඳු සහ දිවයින් කියන්නේ මේ මානසික සිද්ධියක් ගැන නෙමෙයි කතා කරන්නේ. මෙතන සරලව කතා කරන උපමාවක් විදිහට. නමුත් ඇත්ත වශයෙන්ම එලිදරව්ව සිද්ධ වෙන අවස්ථාවද ඉෂ්ට වෙන්නේ කොහොමද? මේ මණ්ඩප දේවමාලිගාවේ හිටපු 7 දෙනාගේ මේ ඒගොල්ලන්ව විනිශ්චය කරනවා. ඒගොල්ලන්ව දෙවියන් වහන්සේගේ පාර්ශවයේ ඉඳන් ඒගොල්ලෝ විජාතීන්ගේ පාර්ශවයට විසිකරලා ඒගොල්ලන් විනාශ කරනවා කියලා කියනවා. එතන මෙතන කියන්නේ කොහමද? යෙරමියා 6:12 තියෙන අන්තර්ගත ගොඩක් සමානයි. මෙතන කියන්නේ කොහමද? ඔවුන්ගේ ගෙවල්ද කෙද්ද භාර්යාවද එකට අනන්‍යයන්ට අයිතිවන්නේය. එසේ දේශීය වැසියන්ට විරුද්ධව මාගේ අධිකාරින් නෙමෙයි ස්වාමීන් වහන්සේ කියන සේක කියලා කියනවා.
එතකොට ඔබ පොළවේ රජවරුන් මේ එතකොට මේ පොළවේ රජවරු එතකොට එහෙම නැත්නම් ධනවන්තයෝ සේනාධිපතියෝ උත්තමයෝ ධනවන්තයෝ බලවන්තයෝ දාශ නිදාශෝ කියන්නේ කවුද මෙතන මේ මණ්ඩප දේව මාලිගාවේ හිටපු එක්කෙනෙක් ශුද්ධවන්තයන් සහ පත්කර මෙහෙවර කරන්න. එතකොට ඒගොල්ල මාංශේ ආත්මෙන් පටන් ගන්න ඒගොල්ල මාංශයට ගිහිල්ලා තියෙනවා. මේක නිසා තමයි ඒගොල්ල ගුහාවල කඳුවල පර්වතවල හැංගිලා කියලා කියනවා. එතකොට මෙතන හැංගිලා ඉන්නවා කියන එකේ තේරුම මොකක්ද? ඒගොල්ල මොකද්ද මේ විජාතීන්ගේ සංවිධානයට එකතු වෙලා කෙනෙක්. එතකොට ගුහාව කළුවර ඒක හරියටම මේ ආලෝකය නැති තැන ඉඳන් අඳුරට යනවා කියන එක සමාන. එතන කන්දක සැඟවීම කියන්නේ මොකද්ද? කන්ද කියන්නේ මොකද්ද? සංවිධානයක් එහෙම නැත්නම් සභාවක්. එතකොට මේක කන්දක සැඟවීම කියන්නේ කොහොමද? අන්‍ය ජාතීන්ගේ විනාශකරුවන්ගේ සභාවට ඒගොල්ලෝ ගියා කියන එක. එතකොට මෙතන කියන කොහොමද? මේ පාෂාණවල සැඟවීම කියන්නේ කොහොමද? ඒගොල්ලෝ විජාතික ඉඩේරුන් සහ විනාශ කරන්නන් මත විශ්වාස කරනවා කියන කෙනෙක්. ඒකට මේ දේවල් කියන්නේ කොහොමද? මේ විනිශ්චයට ලක් වෙලා අත්හැරදම පසුතැවිලි වී නැවත නොපැමිණ අන්‍ය ජාතීන්ට ආයත්ති අන්‍ය ජාතීන්ගෙන් යැපෙන්නන් බවට පත් වෙන සිදුවීමක් වෙන කතාවක් තමයි මෙතන කියන්නේ. අවසානයේදී ඔවුන්ව විනිශ්චය කර ඔවුන්ගේ ස්ථානෙන් පන්නා දමනු ලබනවා කියලා කියනවා. එලිදර වටේ සහ නවන පරිච්ඡේද හරහා අන්‍ය ජාතීන් මාර්ගෙන් තුනෙන් එක බැගින් ආත්මිකව මරා දමන සිදුවීමක් තියෙනවා. එතකොට ඒගොල්ලන්ව විජාතීන්ට නිරපාහැරීමට හේතුව බවට පත් වෙන කලින් සඳහන් කර බද්දි එලිදරව්ව 6 සිදුවෙන්නා සිදුවීම්. එතකොට මේ දේවල් තමයි මේ දෙවියන් වහන්සේ සහ ඒශාන්සේ දින්ගලන් තෝරාගත්තේ කොහොමද ඒගොල්ලන්ව අඳුර දැල්වීමට පහනක් විදිහට ක්‍රියා කරන්න ඕන වුණත් නමුත් ඒගොල්ලන්ගේ මේ දූෂිතකම නිසා ඒගොල්ලෝ වැටිලා ගිහිල්ලා ඒගොල්ලෝ ඇදහිල්ලෙ වැටෙනවා. ඒගොල්ලෝ මේ පසුතැවිලි වීම වෙනුවට කොහොමද ඒගොල්ලෝ කැරලි ගහන්න පටන් ගත්තේ? ඒ නිසා ඒගොල්ලන් විනිශ්චය කළා අවසානයට පැවැරෙනවා. ඔවුන් දෙවියන් වහන්සේගේ ගිවිසුම ගඩගල නිසාත් ආදම් මෙන්ම ඔවුන් දෙවියන් වහන්සේගේ ගිවිසුම කඩකර විදේශික දෙවිගෙනෙකුට සේවය කරන නිසාත් ඒගොල්ලන්ව නිරපාහරණු ලබනවා. එතකොට මේ මණ්ඩප දේව මාලිගය මේක කියන්නේ පාරම්පරික වෙන එකක් නෙමෙයි, පාරම්පරික ස්වභාවයක් නෙමෙයි. නමුත් මේක යේසුස් වහන්සේ විශේෂයෙන් තෝරාගෙන එලිදරව් පොතේ ඉෂ්ට වීම කාලයේදී ගොඩනගන දේව මාලිගාවක්. දෙවියන් වහන්සේ මේගොල්ලොත් එක්ක වැඩ කළා මේ අන්ධකාරයට ආලෝක ලබා දෙන්න. නමුත් ඒගොල්ලෝ ක්‍රමක්‍රමයෙන් ඒගොල්ලෝ දූෂණය වෙන්න පටන් ගත්තා. ඒගොල්ලෝ පිළිම වලට පිදූ කෑවා. ඒගොල්ලෝ වෛශ්‍යාකම් සිද්ධ කරා. එතකොට ඒගොල්ලන්ට පසුතැවිලිවන්න කිව්වා. නමුත් ඒගොල්ලෝ ඇහුම් කන් දුන්නේ නැහැ. ඒක නිසා ඒගොල්ලන්ව මේ විනිශ්චය මාර්ගයෙන් එන්න එන්න අයින් කරා. එතකොට මේ සත්‍ය සිදුවීම් සිද්ධ වුණා මේ විදිහට. එතකොට අපි ගිහිල්ලා බලමු මේ පළමු මුද්‍රාවේ සිට 6 වෙනි මුද්‍රාව දක්වා සමස්තය ගිහිල්ලා බලමු. එතකොට 1966 දී ආරම්භ කරන ලද මණ්ඩප දේවමාලිගාවේ දූතයන් 7 දෙනා එලිදරව්ව පොත ඉෂ්ට වන අවස්ථාවේදී මඟ සැකසීම සඳහා ආලෝකයේ ලෙස කටයුතු කර ජනතාව බලවත් වෙනවා. යේසුස් වහන්සේගේ දකුණු අතේ ඉඳලා ඒගොල්ලෝ වැටිලා යනවා. ඒක එහෙම නිසා එලිදරව් දෙකේ සහ තුනේ පරිච්ඡේදවලදී ඒගොල්ලන්ට ලිපි හම්බ වෙනවා. එතකොට ඒගොල්ලන්ට ලිපි ලැබීමෙන් පසු ඒගොල්ලෝ පසුතැවිලි නොවන නිසා මේ පණිවිඩ කරුවන් 7 දෙනාගේ ස්වභාව මේ අවුරුදු 14කට පසුව එනම් 1980 දී විනිශ්චය කළ අවසන් කරනවා. ඒගොල්ලෝ විජාතීන් එක්ක එකතු වෙලා ඒක නිසා ඒගොල්ලොන්ගේ විනාශය පටන් ගන්න ලබනවා. ඒගොල්ලෝ ඒ විදිහට අවසන් වෙනවා. එතකොට දැන් අපි අවසානෙන් සාරාංශකත නිගමනට පැමිණෙනවා. එලිදරව් 6 දී කොහොමද? එලිදරව් 4 සඳහන් කරන ලද ජීවමාන සත්‍යයන් සතර දෙනා මාර්ගයෙන් යේසුස් වහන්සේ දෙහිල්ලෙන් වැටුණු තෝරාගත් ජනතාව විනිශ්චය කරනවා. එතකොට මේ මුද්‍රා 6 අතුරෙන් වැදගත් සිදුවීම් වෙන්නේ 6 වෙනි මුද්‍රා කැඩීමේ සිදුවීම් බව මම සඳහන් කරා. එතකොට මේ පව් කරපු 6 එලිදරව් 6 වෙනි පරිච්ඡේදයේ ඉන්න කට්ටිය ගොල්ලන්ව මේ නිරපාහරණවා කියනවා. ඒගොල්ලෝ තමයි මතේව් 8:11 සිට 12 දක්වා තිබෙනා කොටසේ සැබෑවට පත් වෙන්නේ. යේසුස් වහන්සේගේ පළමු පැමිණීමෙන් අවුරුදු 2000කට පසුව කාලයක් ගත වෙලා ගිහිල්ලා තියෙනවා. එතකොට මේ අද දවසේදී ඇදහිල්ලෙන් වැටුණු
ජනතාව ලිදරව හයදී මෙතන පෙන්නුම් කරනවා. ඒගොල්ලෝ දෙහිල්ල අත්හැර තෝරාගත්ත ජනතාව බාටපත් වෙනවා. ඒගොල්ලෝ ලිදරව හයදී මෙතන අවසන් වෙනවා. ඒගොම තමයි ලිදරව 8 9දීත් ඒගොල්ලන්ව ක්‍රමක්‍රමයෙන් මරා දමනු ලබනවා. ලිදරව 6 සිදුවීම් වලට පසුව ලිදරව 7 වෙනි පරිච්ඡේදයේදී අස්සන්නෙන් නෙලා මුද්‍රා තබලා හදන මේ රාජ්‍යයේ අලුත් රාජ්‍ය අලුත් ජනතාව එනම් ගෝත්‍ර දෝහන නිර්මාණය කිරීම ගැන කතා කරනවා. ඒක හරිම අපූරු බලාපොරොත්තු සහගත අන්තර්ගතයක් තියෙන්නේ. අපි අනිවාර්යයෙන්ම අපේ ඊළඟ ගෝත්‍ර නායක ගෝත්‍ර 12 දෙනාගේ නායකයෙක් කරා අපිට මේක අසා ගන්න පුළුවන්. එතකොට මේ අද දවසේ තිබෙනා වූ ඒස් වහන්සේගේ සභාව විවිධ නිකායන් සිය ගණන් වලට පුතුවේ මේ බෙදිලා තියෙනවා. නමුත් ප්‍රතිනිර්මාණය කරන ඒස් වහන්සේගේ දේශාංශයේ හදපු තැනත් එකයි තියෙන්නේ. එතකොට ආමොස් 3:7 කියන කොහොමද මේ තම රහස තම සේවක අනාගත වක්ෂ වලට හෙළු නොකර කිසිවත් උන්වහන්සේ නොකරන සේක කියලා කියනවා. එතකොට මේ විදිහටම දෙවියන් වහන්සේ මේ මුළු එළිදරව්වේ රහස සියලුම දෙනාටම මේ රහස් සියල්ලම එක ඩයරෙක්ට මෙතන පෙන්වුම් කරනවා. ඔහුට තමයි ඔහු මාර්ගයෙන් තමයි සාක්ෂි දෙන්න සලස්සන්නේ. එතකොට ගැළවීම යනු දෙවියන් වහන්සේ සහ යේසුස් වහන්සේ එකට සිටින ස්ථානයට යන තමයි ගැළවීම බරපත් වෙන්නේ. එතන තමයි දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ එකට සිටින තැන තමයි දෙවියන් වහන්සේ වචනේ තියෙන්නේ. දෙවියන් වහන්සේගේ අතේ මුද්‍රා හතකේ මුද්‍රා දෙපු පොත යේසුස් වහන්සේ අතේ විවුර්ත වුණට එළිදරව්ව කිරීමේ වචනේ දැන් පැමිණෙනවා. එතනද මේ ස්ථානයේ පැමිණෙන ස්ථානයේ බලපත් වෙන්නේ මේ වචනේ කියලා දෙන ස්ථානය තමයි දෙවියන් වහන්සේ ඒසාංශයේ සිටින ස්ථානයේ බලපත් වෙන්නේ. එහෙනම් ඒක කොහෙද? චින්චොන්ගේ ඒසබව සාක්ෂි මණ්ඩප දේවමාලිගාව බලපත් වෙනවා. මම හිතනවා ඔයගොල්ලෝ දැන්ට මේක දන්නවා කියලා විශ්වාස කරනවා. ඔබ මෙතෙක් වෙලා අහුම්කම් දීම ගැන ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. අපි ඒසාංශයේ තුල දෙවියන් වහන්සේ තුල වියාබන් අපි එකයි. අපි එකයි. මට අවශ්‍ය වෙන්නේ අප දෙවියන් වහන්සේගේ සැබෑ දෙවියන් වහන්සේ සමග එක්වී යේසුස් වහන්සේ සමග එක්වීමට සියලු ජාතීන් සුව කිරීමේ පුදුමාකාර කරුණාවට සහභාගී වෙලා සියලුම වටිනා මනුෂ්‍යයන් බවට පත් වීමට we are one අපි ආඥා කරමු. ශුද්ධ ප්‍රියණනි අපි ගොඩක් ස්තුතිවන්ත වන්නා වූ ජීවනයේ වචනේ විවෘත කරමින් අපව අද දවසේදී අවදි කිරීම සම්බන්ධව බාන්සට ස්තුතිවන්ත වෙමු. යේසුස් වහන්සේ නැවත පැමිණෙන විට කිසියෙකුට දැනගත නොහැකි වූ මුද්‍රා හතකේ මුද්‍රා දෙවූ යේසුස් වහන්සේගේ ඉදිරිය වූ වචනය පොරොන්දු පරිදි ඉන්දේරියක තෝරා සියලු සිදුවීම් වල සැබෑව පෙන්වා සාක්ෂි දීමට උපදෙස් දීම මාර්ගයෙන් එයනු අනුගමනය කිරීමෙන් නියමිත වේලාවට අපව මුද්‍රා කරන ලදී. අද දවසේ මුළු ලෝක පුරාවල සිටිනා වූ සභාවලට දෙවියන් වහන්සේගේ වචනය අලුත් කිවිසුමේ ඉදිරියව අනාගත වාක්‍ය සහ ඊෂ්ඨීමේ සැබෑව සාක්ෂි බව ධර්ම අපි විශ්වාස කරමු. අපි සියලු දෙනාටම ඔබ මේ ලිඛිත අනාගත වාක්‍ය සම්බන්ධයෙන් අවබෝධ කර ගැනීමෙන් මේ ලිඛිත අනාගත වාක්‍ය ඉෂ්ටීමේදී පොරොන්දු ආශිර්වාද ලබා ගැනීම සහ භුක්ති විඳීමට අපට උපකාර කළ වෙනවා. තවද දේවදූතයන් හරහා අපගේ හදවත සහ මනස මේවන විට අවසානයේ දක්වා සඳහන් දෙන්න පුළුවන් වෙනවා. මම මෙවම් කරුසා පියනන දෙවියන් වහන්සේ සියලු ස්තුතිය ගෞරවය සහ මහමෙය පුද කර නැත. අපේ ජීවිතය මුදුන් කරන යේසුස් වහන්සේගේ නාමයෙන් මේ ආඥා කරමි. ආමෙන්. අපට ස්තුති. දෙවියන් වහන්සේගේ මුද්‍රාව මොකද්ද මේකේ තේරුම? අප ලැබිය යුත්තේ කාගේ මුද්‍රාවද? මේ 144 දෙනා යන කවුද? ඔබ කොහොමද ඔබ මුද්‍රා වෙලාද නැද්ද කියන එක බලාගන්න කොහොමද? මේ ඇදහිල්ල යන බයිබල අනුගමනය කිරීමේ මාර්ගය මතේ වහතේදී කියන ස්වාමිනි ස්වාමිනි යන්න පවස්න සෑමගෙන ස්වර්ග රාජ්‍යද ඇතුළු නොවන අත නමුත් මාගේ පියරන්ගේ කැමැත්ත කරන්නන් බව එහිට යනවා කියලා කියනවා. අපි සියල සියයක් මේ ඉදිරියේ වචනේ තේරුම් අරගෙන ස්වර්ගට යමු. ඔබ ඊළඟ වතාවේ නරඹන ඉදිරියේ 7 වෙනි පරිච්ඡේදයේ කෙටියෙන් අරපුවා. එතකොට අපි ඒක ඊළඟ වතාවේ බලනවා.
එතකොට මීළඟ සැසිවාරයේ ඔබ අතපසු නොකරන අතරේ මම බලාපොරොත්තු වන අතර ඔබේ සහභාගී දෙවියන් වහන්සේ ලබා දී ඇති වටිනා අවබෝධය කරුණා ලබා ගන්න ඇතයි මම බලාපොරොත්තු වෙනවා. සමය සම්මන්ත්‍රණ පැවැත්වීමේදී ශින්තුන්ජි ඒස් සභා සිරු නිරෝධාන නීතිවලට අනුකූලව කටයුතු කරනවා. අපේ සමාජිකයන් සැමදා නිරෝගී සිටින අතරේ බලාපොරොත්තු වෙනවා. එසේම සම්මන්ත්‍රණ සවන් දීමේ ඔබට කිසි ප්‍රශ්නයක් හෝ විමසීමක් ඇත්නම් කරුණාකර පහත දුරකථන අංකා සම්බන්ධ වෙලා අපි අවංක පිළිතුරු දෙමු. අපි දැන් ස්වාමින්ගේ යාඥා සිදු කරමු. ස්වර්ගයේ වැඩසටහනේ පියනෙනි ඔබගේ නාමයට ගෞරව වේවා ඔබගේ රාජ්‍ය වේවා ඔබගේ කැමැත්ත ස්වර්ගයෙන් පොළොවට කරුණ ලැබේවා අපේ දවස්පතා භෝජනය අපට අද දුන මැනව අපේ ණයකරන්ට අප කමා කළාක් මෙන් අපේ ණයත් අපට කමා කළ මැනව අප පරීක්ෂාවට නොපුනුවා නපුරාගෙන අප ගැලෙව්ව මැනව රාජ්‍යද බලයද මහිමේද සදාකාලන් සදාකාලට ඔබ වහන්සේට ආමෙන් ඔව් අපි සියලු මහිමේ පියාණන් වහන්සේට දෙවියන් වහන්සේට ඊශාන්ස ලබා දෙමු ඔබට ස්තුතියි